Atule. 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 Dan silakan. Halo. Oh, eh, Noah. Kami ini apa itu karantina yang dia kepar? All right. Eh, dia lupa patang kan dikira hari ini netam parak tuh nani. Okay. Patang gatte ada netam mau kedua nih. Tapi patang gatte nih. Ah, hari. Mang neng kini kah Noah deh? Eh, Noah. All right. Ini mang neng katakan apa dia nih? Okay. Mak screen nih kah bepe ini nani nete. Phone nih. Okay. Apa pena? Hari, kondo samawanne, hadisnya mah durakatan yang bisa, kani, bidulnya bisa jadul na, ini sah poli abad ya kuna, apitnya me versetan, patang ini me di mah, mami kian hadwi, api ada dawasi, api me wildlife conservation beli bandar, kata bah karena itu, me sanraksine beli bandar kata karena itu, apa ha ikinwa, delum aligewenna mahatma. Itu mah sunduru manusia kekayaannya sebada hama beni misi-misi makapun apa pariseri tambah jiwite keragat kudjel ya adobo beni tadi pahdi inno me wartamana tatian pilih bandawa itu mah gak ada kini obat tik beda gan itu tapi ini sa very kali agan itu mah tapi awasta olaba demu dalam Sri Lanka cara shipping ya itu beni tapi obat mah awa itamat adering gawrein ada mesum wedikau tapi pilih gan na.
සන්දාවක් වේවා හැමෝටම. මම ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා අපේ සිල් මහත්මයා ඇතුළු ඡායාරූප සංගමේ සියලු දෙනාටම. මට අද මේ සුන්දර සන්දාවට කතා බහක යෙදෙන්න ආරාධනා කිරීම ගැන අපි මෙතනින් එහාට කතා කරමු කොහොමද ඡායාරූප කලාව කොයි පැත්තටද සංරක්ෂණය පැත්තට විශේෂයෙන්ම වනජීවී සංරක්ෂණය පැත්තට ගෙනියන්න පුළුවන් කොහොමද කියලා අපි කතා කරමු. මගේ දැකීම් බෙදා හදා ගැනීමට බලාපොරොත්තු වෙනවා මෙතෙන්දී. අපි ඇත්තටම මගේ ශේෂ්ත්‍රය මම මේ වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙක්වත් නැත්තම් ෆිල්ම් මේක කෙනෙක්වත් නෙමෙයි. මගේ බෑග්‍රවුන්ඩ් එක ටෙලිකොමියුනිකේෂන් ඉංජිනියරින්. නමුත් මගේ හොබි එක තමයි ෆොටෝග්‍රැෆි. ඉතින් මම කාලාන්තරයක් තිස්සේ ෆොටෝග්‍රැෆි ගැන උනන්දුවක් දැක්වුවා. විශේෂයෙන්ම මම මෙතෙන්දී මතක් කරන්න ඕන ඊයේ තමයි වර්ල් එලිෆන්ට් ඩේ එක. ඉතින් අද මම හිතන්නේ හොඳ දවසක් මේ අලිහා සම්බන්ධ වන අලියතුන් සම්බන්ධ කතා බහක යෙදෙන්න හොඳම දවසක් ඊයේ වුණා නම් වඩාත් හොඳයි. නමුත් අද ඊටත් වැඩිය හොඳයි කියලා මට හිතෙනවා. හැමෝම ගෙදර ඉන්නවා සෙනසුරාදා හැන්දෑවේ මේ කතා බහ යෙදෙන එක. ඇත්තටම මේ ෆොටෝග්‍රාෆර් කෙනෙකුට එහෙම නැත්නම් ෆිල්ම් මේක කෙනෙකුට කරන්න පුළුවන් දේවල් ලෝකේ අනන්ත අප්‍රමාණයි කියලා මම හිතනවා. උදාහරණයක් ඇටියට මේ වර්ල් එලිෆන්ට් ඩේ එක ඉන්නේ කොහොමද කියලා අපි කතා කරොත්, මේක මේ ෆිල්ම් මේකර්ස්ලා දෙන්නෙක් එකතු වෙලා පැට්‍රික් සිම්ස් මයිකල් ක්ලාක් කියන ෆිල්ම් මේකර්ස්ලා දෙන්න එකතු වෙලා තායිලන්තයේ මේ ලස්සන ක්වීන් සිරිකිත් මූලිකත්වයෙන් 2012 වර්ෂයේදී ඇති කරපු දිනයක් තමයි මේ වර්ල් එලිෆන්ට් ඩේ එක. ඉතින් එතනින්ම පේනවා කොයිතරම් මේ මේ ෆොටෝග්‍රැෆි එහෙම නැත්නම් ෆිල්ම් ප්‍රොඩක්ෂන් මේ වගේ දේවල් වලට සම්බන්ධ කරගන්න පුළුවන්ද කියලා අද වෙනකොට ලෝකේ හැම රටක්ම විශේෂයෙන්ම ආසියානු රටවල් 13ක් අපේ ආසියානු අලියා වාසය කරන රටවල් 13කුත් අප්‍රිකානු රටවලුත් ලෝකෙ හැමතැනම මේ වර්ල්ඩ් එලිෆන්ට් ඩේ එක සෙලිබ්‍රේට් කරනවා හැම අගෝස්තු මාසේ 12 වෙනිදාට. ඉතින් මම බෙදා හදා ගන්න කැමති මේ වගේ කොහොමද අපි ඔබ දැන් හැමෝම අපි දන්නවා අපි ආසයි පරිසරයට ආසයි පරිසරයේ පින්තූර ගන්න ආසයි පරිසරය විඳින්න සත්තු බලන්න වනාන්තර වලට යන්න ආසයි. නමුත් අපි එතනින් එහාට කොහොමද ඒක ගෙනියන්නේ අපි අපිට අපි කියලා කතා කරමු ඉදිරියට. මේ කන්සර්වේෂන් ෆොටෝ ජර්නලිසම් කියන එක ෆොටෝ ජර්නලිසම් එකේම කොටසක් තමයි. සාමාන්‍යයෙන් ෆොටෝ ජර්නලිසම් කිව්වහම පින්තූරයක් අරගෙන පින්තූර පිටිපස්සේ කතාව ගෙනියන්න පුළුවන් සමාජයට. කන්සර්වේෂන් ෆොටෝ ජර්නලිසම් කියන එක එතනින් පොඩ්ඩක් එහාට ගිහිල්ලා ඒකෙන් කොහොමද මේ සංරක්ෂණය සඳහා දායකත්වයක් දෙන්නේ, එහෙම නැත්නම් සංරක්ෂණයට අනිත් අය යොමු කරගන්නේ, එහෙම නැත්නම් සංරක්ෂණයට අදාළ යම්කිසි ගැටලුවක් निराකරණය කර ගැනීමට රජයේ හෝ පෞද්ගලික අංශයේ හෝ අවධානය යොමු කරන්නේ, එහෙම නැත්නම් මහ ජනතාවගේ අවධානය යොමු කරන්නේ කොහොමද කියන එක තමයි කන්සර්වේෂන් ෆොටෝ ජර්නලිසම් එකේ ප්‍රධාන වගකීම. අපිට කරන්න පුළුවන් හැකියාව වගකීම කෙසේ වෙතත් අපිට කරන්න පුළුවන් පරාසය එක අපි එතනින් මේක මම ඇත්තරම ඇමචර් ෆොටෝග්‍රාෆර් කෙනෙක් ඇමචර් ෆිල්ම් මේකර් කෙනෙක් හැටියට මම මේ කන්සර්වේෂන් ෆොටෝ ජර්නලිසම් එකේ තියරීස් උගන්නන්න යන්නේ නැහැ. නමුත් අපි කතා කරමු කොහොමද මම මේ කන්සර්වේෂන් ෆොටෝ ජර්නලිසම් එක යොදාගත්තේ කියලා යම් යම් යාපෘති
එහෙම නැත්නම් ජාතික ව්‍යාපෘති යෝජනා කිරීමට වගේ දේවල් ගැන ඉස්සරහට කතා කරමු. අතරම conservation photography photo journalism කියන එකෙන් වෙන්නේ මේ film maker කෙනකින් වෙන්නේ මේ අපි කරන වැඩේට ඇයි හේතුවක් මොකද්ද එහෙම නැත්නම් why to your work කියන එක තමයි conservation photo journalism එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඉතින් මේක මේ මෙහෙම වචනයකින් අපි විශේෂත්වයක් දක්වන්න හැදුවට බොහෝ දෙනා ඔබ අතර ඉන්න අපිත් එක්කලා ඉන්න හැම කෙනෙක්ම යම් කිසි විදිහකට දායකත්වයක් දෙනවා මේ conservation photo journalism කියන එකට. අනිත් එක මට අමතක වෙන්නේ ඉස්සෙල්ලම මතක් කළ යුතුයි සාමාන්‍යයෙන් අපි අහලා දෙනවා බොහෝ දුරට මේ ලස්සන හොඳ විශාල දල තියෙන ඇතෙක් එහෙම නැත්නම් අපේ කොටියෙක් දැකපුවාම එහෙම නැත්නම් වෙන විශේෂිත සත්වයක් දැකපුවාම අපි සමහර ලාවට ඒ ඉන්නේ කොතනද කියන්න ටිකක් බයයි මොකද ඒ සත්වයාට තියෙන ආදරයට නැත්නම් වෙන මොකටවත් නෙමෙයි තමන්ට පින්තූර ගන්නත් කියලා කෙනෙකුට අර්ථකථනය කරන්න පුළුවන් ඒක කියන්නේ නැත්තේ නමුත් ගොඩක් අය බයයි මේ සතෙකුට දැන් විශේෂයෙන්ම දල දැන් අපේ ලංකාවේ ඉන්න ප්‍රධානම දැනට ජීවතුන් අතර ඉන්න ප්‍රධානම දලයතා තමයි ඉන්නේරිය කවුඩුල්ල ඒ ප්‍රදේශයේ එහෙම නැත්නම් සෝමාවතිය රක්ෂිතයේ විශේෂයෙන්ම වෙසෙන මහසෙන් කියන ඇතා මහසෙන් කියන ඇතා යන ඉඳන් ගැන කතා කරන්න හරි බයයි මිනිස්සු මොකද ඒ තරමට ඒ සතාට ආදරෙයි හැබැයි මේ conservation photo journalism කියන එකේදී ඇත්තටම අපි ඒක සංගවිය යුතු දෙයක් නෙමෙයි ඒක තමයි ලෝකේ පිළිගන්න දේ අපි අපි පුළුවන් තරම් විසිට් කරන්න ඕන අපි පුළුවන් තරම් යන්න ඕන ඒ සතාව බලන්න ඒ සතාගේ දිනපතාම පින්තූර කවුරු හරි අරගෙන ඒක Facebook එකේ හරි කොහේ හරි ෂෙයා කරනවා නම් ඒකෙන් ලොකු ඒ සතා ඉන්නවද කොහෙද ඉන්නේ කියලා එයා ගැන අවබෝධයක් හැමෝටම ලැබෙනවා ඉතින් ඒකෙන් එයාගේ ඒ සංරක්ෂණයට විශාල දායකත්වයක් වෙනවා ඉතින් ඒක හින්දා අර පොඩි මිත්‍යා මතයක් තියෙනවා අපි මේක කිය යුතු නැහැ කියලා නමුත් එහෙම කරන්න එපා පුළුවන් තරම් ඒ සතා දැකපු ගමන් කොහේ හරි අපිට මේ සමාජ ජාලාවලට Facebook වගේ ඒවට පුළුවන් තරම් ඒ පින්තූර අරගෙන දැනුවත් කරන්න අනිත් අය එතකොට හැමෝම ඒ සතා ගැන බොහොම අවධානයෙන් ඉන්නවා එතකොට ඒ සතාගේ ආරක්ෂාව වැඩි වෙනවා ඒක තමයි ලෝකේ මතය අපි මෙතනින් එහාට ගියොත් ඇත්තම ඩෙන්සිල් මම කැමති මේක මේ සාකච්ඡාවක් හැටියට මොන හරි මග තියෙනවා නම් අපි අහන්න එතකොට තමයි ඒක මම හිතන්නේ නැත්තම් නීරස වෙයි කියලා මට හිතනවා ටිකක් එතකොට මේ conservation photo journalism එක ගැන මම හිතන්නේ දැන් මම මෙතන වඩාත් මේ ස්ලයිඩ් එකෙන් ස්ලයිඩ් එකට විස්තර කරන්නේ නැතුව මේ බලන් ඉන්න අයට පොඩි අවබෝධයක් ගන්න. එතකොට මේවා තව ස්ටඩි කරන්න පුළුවන්. දැන් අන්තර්ජාලය තියෙන හින්දා අපිට ගොඩක් පහසුයි මේ වගේ දේවල් ස්ටඩි කරන්න. දැන් සිංගල් ඉමේජ් එකක් ඇත්තටම වචන එක 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 පින්තූරයකින් වචන 1000ක් කියන්න පුළුවන් කියලා කතාව අපි අහලා තියෙනවනේ. ඒක ඇත්තටම අත්‍යක් මම හිතන වචන 1000කට තත් එහා ගිය ලොකු කතාවක් කියන්න පුළුවන් එක පින්තූරයකින්. ඉතින් ඒක ඊටාම වැදගත් වෙනවා සංරක්ෂණයට. මේ human mind එක එහෙම නැත්නම් අපේ මේ මිනිස්සුන්ගේ මනස වැඩ කරන්නේ මේ අපිට ඇහෙන දේවල් වලට වැඩිය දකින්න දේවල් එක්කලා තමයි. ඉතින් ඒකින් ද යම්කිසි පින්තූරයකින් යම්කිසි චිත්‍රපටයකින් එහෙම නැත්නම් මේ ඩොකියුමන්ටරි ෆිල්ම් එකකින් කළ හැකි දේ ගොඩක් වැඩි. අපි හිතනට වඩා ගොඩක් ඉම්පැක්ට් එකක් තියෙනවා. හැබැයි ඒවා දැන් ඒකේ අනිත් පැත්තකුත් තියෙනවා. අපි දීර්ඝ දැන් හිතනකො ඩොකියුමන්ටරි එකක් කියලා අපි ගත්තාම ඒක පුළුවන් තරම් කෙටි වෙන තරමට තමයි ඒක අපි හියුමන් මයින්ඩ් එකට යන්නේ කියලා සාමාන්‍යයෙන් මතය තමයි. ඕනෑම වීඩියෝ එක පළවෙනි විනාඩි 3 තමයි ගොඩක් අය බලන්නේ. එතනින් එහාට ඒගොල්ලන්ගේ බිසි හරි මොනවා හරි එක්ක නීරසයි හරි ඒක අතාරිනවා. ඉතින් අර මේක පුළුවන් තරම් කම්ප්‍රෙස් කරගන්න තරමට තමයි කතාව ඇතුළේ කියන්න ඒ අඩුම කාලයකින්
අපට අවශ්‍ය පණිවිඩය දෙන්න පුළුවන් නම් ඒක තමයි වැදගත්. ඉතින් එතෙන්දී යම්කිසි මේවට ක්‍රම සහ විදි ඒ කියන්නේ තියරිස් තියෙනවා පොඩි පොඩි ඒවත් අපට අධ්‍යයනය කරලා ඉස්සරහට යන්න පුළුවන් අපි ඒ ගැන කතා කරොත් ඉස්සරහට මේ ඇන් හාමන්ස් ස්ටෝරි සයිකල් කියන එක හරි වැදගත් මෙහෙම ලොකු වචන ගොඩක් තිබුණාට බය වෙන්න එපා මම කියන්නම් මේ එක සරලව අපි කිව්වොත් එහෙම මේ ස්ටෝරි එකක් අපි ඒ කියන්නේ තප්පර 15ක කොමර්ෂල් එකක් වෙන්න පුළුවන් තප්පර 30ක කොමර්ෂල් එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් විනාඩියක ෂෝට් ක්ලිප් එකක් පැය දෙකක චිත්‍රපටියක් විනාඩි 40ක ඩොකියුමන්ට් එකක් වෙන්න පුළුවන් ඒක ඇතුලේ මෙන්න මේ වගේ කතාවක් තියෙනවා ඒක මේකට මේ මෙතන එහාට ගියොත් එහෙම මේ ඉන්නේ ඩෑන් හාම අතර මෙයා තමයි මේක ඉදිරිපත් කරපු කෙනා අපි මේ ක්ලොක් එකක් ක්ලොක්වයිස් තමයි මේක වැඩ කරන්න ඕනේ අපි විශේෂයෙන්ම මෙතන මම හිතා පොයින්ට් එක පේනවද දන්නේ නැහැ ඔයගොල්ලන්ට පේනව ඇති නේද පොයින්ට් එක පේනව ඇති මට මේ පළවෙනි අපි ඒ කියන්නේ 12 o'clock වලින් අපි ඉන්නවා බොහොම රිලැක්ස් එකේ ඉන්නවා අපි එතන ඉඳලා අපිට යම් කිසි දෙයක් ගැන හොයා ගන්න ඕනේ අපි හිතන්නකෝ දැන් ඔය මම කියපු මින්නේරිය දලයතා ගැන හොයා ගන්න ඕනේ ඒ ඉන්න මින්නේරියවට ඉන්න විශාලම සත්වයා ගැන හොයා ගන්න ඕනේ අපි එතකොට ඒක හොයාගෙන යනවා ඒ යනකොට දකුණු පැත්තට අපි යන්නේ එතකොට අපට අවශ්‍ය වෙලා තියෙන මේ දලයතා කොහෙද ඉන්නේ ඌගේ පරිසරය ගැන හොයා ගන්න එතකොට අපි දෙවනි අදියරේදී ඒක ගැන තමයි පෙන්නන්නේ අපි එතෙන්ට යනවා අපි එතෙන්ට යනවා ඒ යනකොට අපට නොයෙකුත් දේවල් වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා ඒ ගැන වෙන අමතර තොරතුරු දැනගන්න පුළුවන් වෙන්න ඕන එතකොට ඒ යන ගමන ගැටලුකාරී වෙන්න පුළුවන් ඉතින් ඔහම 3 4 ඊට පස්සේ 6 6 o'clock වෙලාවට ආවහම පල්ලෙහාටම එතෙන්දී අපි ඇත්තටම මේ වෙනකොට මේ අර ඒ කාල සීමාවෙන් භාගයක් ගිහිල්ලා ඉවරයි එතෙන්දී අපි අර ඒ සබ්ජෙක්ට් එකට ගිහිල්ලා තියෙනවා මොකද්ද දැන් අපි ටොපික් එකට ගිහිල්ලා තියෙනවා ඊට පස්සේ අපි ඒක හම්බ වෙලා ඒකත් එක්ක අපි ඊට පස්සේ ඒ සතා කොහොමද ඉන්නේ කොහොමද වතුර බොන්නේ මොන අනිත් මේ වෙනත් හර්ඩ් එකක් ෆීමේල් හර්ඩ් එකක් එක්කද ඉන්නේ ඒ වගේ දේවල් අපිට අධ්‍යයනය කරන්න පුළුවන් අධ්‍යයනය කරගෙන අපි 45ට ඒ කියන්නේ 9 o'clock වෙනකොට අපි යම්කිසි තීරණයකට එන්න ඕන මේ සතා හරි මෙහිම සතෙක් ඉන්නවා මේක හරි ප්‍රයෝජනවත් කියන්නේ මේ ජාතික වස්තුවක් මේකට අනතුරක් වෙන්න පුළුවන් ඊට පස්සේ අපි 45 ඉඳලා 12 o'clock ඒ කියන්නේ 9 o'clock ඉඳලා 12 o'clock අතරේදී මේක රැකගන්න අපි මොනවද කරන්න පුළුවන් එහෙම නැත්නම් මෙතනින් හොයාගත්ත දේ ගැන අවසාන නිගමනය අපිට දෙන්න පුළුවන් ටික තමයි අර අන්තිම මේ කොටසේදී අපි ඉදිරිපත් කරන්නේ ඉතින් ඔය විදිහට තමයි මේ හැම දිග ෆිල්ම් එකක්ම තප්පර 15 කොමර්ෂල් එකක් තප්පර 30ක කොමර්ෂල් එකක් වගේ බොහෝ දුරට මීට අමතරව තව තවත් තියරිස් පාවිච්චි කරනවා මේ වගේ මේ ස්ටෝරි කියන්න නමුත් බහුලව පාවිච්චි වෙන අපි බැලුවොත් අපිට පේනවා මේ ආකාරයෙන් තමයි ඉතින් ඕක හිතේ තියාගෙන තමයි අපි මේ යම් කිසි දෙයක් මැසේජ් එකක් ගෙනියනවා නම් මෙන්න මේ වගේ දේවල් ගැන අවබෝධයක් ඇති කරගෙන ෆොටෝග්‍රාෆර්ස් හැටියට මේව හරි ලේසි මේවට දැන් උඩ තරම් තියෙනවා අන්තර්ජාලයේ YouTube වීඩියෝස් වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් මේක Tamanටම ඉගෙන ගන්න පුළුවන් ඇත්තටම දැන් මම විශේෂයෙන් මම තාක්ෂණය පැත්තෙන් ඉන කෙනෙක් හැටියට මම කිසිම දවසක ෆොටෝග්‍රාෆි ඉගෙන ගන්න කොහෙවත් ඉන්ස්ටිටියුෂන් එකකටවත් ෆිල්ම් ඉගෙන ගන්න කොහෙවත් ෆිල්ම් ස්කූල් එකකටවත් ගිහිල්ලා නැහැ. හැබැයි ඒ තාක්ෂණික කරුණු අධ්‍යයනය කරන්න මම යම් කිසි දේවල් වලට සහභාගී වෙලා තියෙනවා මේ විශේෂයෙන් ওই කලර් ග්‍රේඩින් පැත්ත ගැන ඉස්සෙල්ලාම අවබෝධයක් ගන්න මම වෙන රටකට ගිහිල්ලා ඒ ගැන අධ්‍යයනය කරා. ඒ කාලේ වෙනකොට ලංකාවේ කලර් ග්‍රේඩින් ගැන බොහොම කතාබහක් අලුතෙන්ම ඇති වෙච්ච දවස්වල දැන් නම් ලංකාවේ කලර් ග්‍රේඩින් කියන එක හැමතැනම තියෙනවා ගොඩක් අය ඒකට සහභාගී වෙනවා නමුත් මට ඒ අදහස ඇති වෙනකොට මම හිතන්නේ 2010 11 වගේ එතකොට මම හිතන්නේ
සෑහෙන ගාණක් වියදම් කළා සිංගප්පූරුවේ තියෙන ඒ ඒක උගන්වන ආයතනයකට ගිහිල්ලා මට ඉගෙන ගන්න වුණා මොකද්ද මේ කියලා බලන්න. නමුත් මේවා දැන් අද වෙනකොට හරි පහසුයි ගොඩක් ටියුටෝරියල් සීනවා හැමෝටම වගේ විශේෂයෙන්ම තරුණ අයට මේවා ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන් භාෂාව දන්නවනම්. දැන් අපි එතනින් ඒ කතාව නතර කරලා අපි බලමු මේ පැත්තට ආවේ කියලා මේ මේ තියෙන්නේ මේ මේ පින්තූරේ විශේෂ පින්තූරයක් කියලා මම හිතනවා මේක මගේ නිර්වචනයෙන් නම් ලෝකේ තියෙන ඉතාම දුර්ලභ ගණයේ පින්තූරයක් මේ තියෙන්නේ. එතන පේනවා ඇති ඔයගොල්ලන්ට මේ අලි රංචුවට ඉස්සරහෙන් ෂැඩෝ එකක් තියෙනවා. ඒ ෂැඩෝ එක ඇවිල්ලා මේ මගේ ජීප් එකේ ෂැඩෝ එක. ඒ ඒ කියන්නේ මේ 4:45 විතර වෙලා හවස මේ මිනිීරිය වැවුතාවුල්ලේ ඇති වෙච්ච සිද්ධියක්. මෙතන ඉරේ වම් පැත්තේ ඉන්න මේ 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 ඉන්න මේ මේ ඉන්න සේරම මේ ඇතින්නියෝ මේ ඉන්නේ පිරිමි සත්තු නෑ මෙතන මෙතන සේරම ගැහණු සත්තු ඉන්නේ මේ වම් පැත්තේ ඉන්න ඇතින්නියගේ යටින් ඉන්න චූටි පැටියෙක් ඉන්නවා ඒ පැටියා මේ අලි පැටියෙක් මම හිතන්නේ අවුරුදු දෙකමාරක විතර ඊටත් වැඩි අඩු වෙන්න පුළුවන් විශේෂ සිද්ධියක් වුණා අතරම මේ මේ පින්තූරේ ගන්නකම් ගන්න දවස වෙනකම් මේ අලි කියන්නේ මට ලොකු සතෙක් විතරයි උන්ට මම ආදරෙයි මම විදේශ රටවල වැඩ කරනකොටත් ලංකාවට ආපුවම අලි බලන්න යනවා ගිහිල්ලා පින්නවල එහෙම ගිහිල්ලා අලි හරි බලන් ඉන්නවා ඒ විශ්ව අලි අත ගන්න කැමතියි ඔහොම හරි අලින්ට ආදරෙයි හැබැයි ඒ අර මම මේ මුන් ගැන මේ සත්තු ගැන කිසිම අවබෝධයක් තිබුණේ නැහැ මේ වෙනකොට මේ මේ වැඩි ඈත කාලයක නෙමෙයි මේ කියන්නේ 2011 මට මතකයි 2011 තමයි මේ සිද්ධිය වුණේ සංචාරක මණ්ඩලයේ ප්‍රොමෝෂනල් වීඩියෝ එකක් කරන්න මට බාර දීලා තිබුණා අර ප්‍රථමයෙන්ම ඔයගොල්ලෝ දැක්කේ ප්‍රොමෝෂනල් වීඩියෝ එකක් මගේ මම ඒ වෙනකොට එකතු කරලා තිබිච්ච විෂුවල්ස් වලින් හදපු විනාඩි 3ක ප්‍රොමෝෂනල් වීඩියෝ එකක් සංචාරක මණ්ඩලයට මම හදපු එකක් ඒක ශ්‍රී ලංකන් එයාලයින්ස් එකේ 2012 ජනවාරි මාසෙ ඉඳන් 2015 ජනවාරි මාස වෙනකම් හැම ෆ්ලයිට් එකක්ම ඩට ඒක ෆ්ලයිට් එක ෆ්ලයි කරනකොටයි ලෑන්ඩ් කරනකොටයි ඒ ක්ලිප් එක ප්ලේ කරා ශ්‍රී ලංකන් එයාලයින්ස් හැම ප්ලේන් එකකම ඉතින් එතනින් පස්සේ මට ඒගොල්ලෝ තව වැඩ වගයක් කරන්න දුන්නා ඒගොල්ලන්ගේ ප්‍රොමෝෂන් එක මේ මේක මම මේ මේ පින්තූරේ ගත්තේ එවැනි වෙලාවක වනජීවි සංරක්ෂණ අමාත්‍යාංශයේ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අවසරයක් ඇතුව මේ පාකයකට එදා මම ගිහිල්ලා හිටියා එදා තමයි මගේ ජීවිතේ වැඩිම අලි ප්‍රමාණයක් දැකපු දවස 2011 මං හිතන්නේ හරි 12 හරි මාසේ හරි සැප්තැම්බර් මාසේ හරි අලි 150ක් විතර හිටියා මම එහාට යනකොට දවල් 12ට විතර ඇති අලි 150ක් විතර වතුර හිටියා අලි 150ක් වතුර එකතන දකින්නවා කියන එක ඉතාම කලාතුරකින් දකින්න පුළුවන් දෙයක් මොකද මේ මේ අලි ජීවත් වෙන්නේ මේ එකට නෙමෙයි පොඩි පොඩි රංචු වශයෙන් ජීවත් වෙන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ මේ ගැහණු සත්තු තමයි මෙහෙම රංචු වශයෙන් ජීවත් වෙන්නේ එතකොට වැඩිම උනොත් අලි සාමාන්‍යයෙන් 15යි 25යි එහෙම නැත්නම් 30යි ඔය වගේ මතයක් තියෙනවා ඒ වගේ කුඩා ප්‍රමාණයක් තමයි එක රංචුවක ඉන්නේ ඉතින් ඒ රංචු ගොඩක් එකතු වෙච්චාම අපේ රටේ කියනවා ක්ලෑන් එකක් හැදෙනවා ඒ ඒ එහෙම එකකත් සාමාන්‍යයෙන් 80ක් 60ක් 70ක් 80ක් වගේ තමයි දකින්න හැබැයි මේ දවසේ චේස් මොකක් හින්දාද දන්නේ කොහොම හරි අලි 150ක් විතර හිටියා ඒ ජීවිතේටම මම අලිත් එක්කලා ඊට පස්සේ ගොඩක් කාලයක් මගේ කාලය ගත කරා මගේ ෆිල්ම් එක හදන්න හැබැයි එච්චර අලි ප්‍රමාණයක් දැකපු ඒ පළවෙනි දවසේ ඉතින් එදා මේ අලි පැටියා මම අතරම එදා හරි වාසනාවන්තයි මොකද පාකේ ගොඩක් අය හිටියේ නැහැ මගේ වාහනේ විතරයි මේ වැඩේ ගිහිල්ලා හිටියේ
එතකොට මේක මේ ඩිපර්ට්මන්ට් එකේ සුපර්විෂන් එකේ යටතේ සිද්ධ වෙන දෙයක්. මම ෆිල්ම් ඉන් පර්මිට් එක තියෙනකොට ජීප් එක ළඟ බිමට බැහැලා තමයි ෆිල්ම් කරන්න පර්මිෂන් දෙන්නේ. එතකොට ඒක ඒගොල්ලන්ගේ සුපර්විෂන් එකේ යටතේ තමයි. ඉතින් ඔහොම ජීප් එක ළඟ මේක කර කර ඉන්නවා මියාලි පැටියා විශේෂ උනන්දුවක් දැක්කුවා මම ගැන. මම ඒක එච්චරම ගණන් ගත්තේ නැහැ. නමුත් ඔහොම ගිහිල්ලා හවස 4 විතර වෙනකොට මම මේගොල්ලොත් එක්කලා මේ මම ඉතින් පින්තූර ගන්නවා ෆිල්ම් කරනවා ඔහොම ඉඳලා මේ වෙලාවේ මේ අලිපැටියට තේරුණා මේ මේ මනුස්සයගෙන් කිසිම හානියක් නැහැ මේ කියලා මේ يعني ත්‍රෙඩ් එකක් නෙමෙයි කියලා. එතකොට මෙයා පොඩි පැටියා මගේ පැත්තට එන්න පටන් ගත්තා මේ කුතුහලයෙන් ඉඳ මොකද්ද මේ මේ මනුස්සයා මේ කියන්නේ මේ මුකෙන් දෙකෙන් බැහැලා අටවගෙන මේක සෙද්දිංග ලෙන්ස් එකක් තියාගෙන දඟලනවා පොඩි කුතුහලයක් කියලා මේ පැත්තට ආපුවහම මේ අලි මේ සෙට් එක 25ක් විතර එකපාරටම එනගෙන ඉන්න ආවා මගේ පැත්තට මේ ඒ කියන්නේ මේ දැන් මාව චේස් කරා. චේස් කරනකොටම මේ මැද ඉන්න මේ ඇතින්නේ මේ දල ගහගෙන ඉන්න ඇතින්නේ මේක ඇතර මට ෆිල්ම් මේ 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 වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මෙතන පින්තූර මේ මේ සිද්ධියේ පින්තූර 250ක් විතර මම ගත්ත කොහොම හරි තියෙන උනන්දුවෙන් ඉඳා බොහොම බයෙන්. මොකද මට පොඩි ඇෂුරන්ස් එකක් තිබුණා අර ජීප් එකට නගින්න මට යන්නේ තත්පර ගානයි යන්නේ තත්පර දෙක තුනකින් මට ජීප් එකේ නගින්න පුළුවන්. ඒ විදිහට තමයි ජීප් එක නතර කරලා තියන්නේ මේ වගේ වැඩක් කරනකොට. මොකද අලි අපිට කන්ට්‍රෝල් එකක් නැහැ. ආවහම ආයි කිසිම සමාවක් නැහැ. ඉතින් මේ මැද ඉන්න ඇතින්න මේ මේ මුළු රෑනම නතර කරගත්තා. ඒ කියන්නේ හරියට මෙහෙම අර අද්දෙක දෙපැත්තට කරලා අපි දැන් රණ්ඩු වෙනකොට අපේ මිනිස්සු රණ්ඩු වෙනකොට අපි නතර කරන්නේ ආ ගහ ගන්න එපා කියලා. ඒ වගේ මෙයා විශේෂ සිද්ධියක් කරා. මම ඒකේ වීඩියෝ එකක් පෙන්වන්නම් පුළුවන් නම් මම ඉන්න එතනේ මේ දකින් නැති එතන ඒ ඒ ඇතින්න ඔය විශේෂයෙන් මේ මැද ඉන්න ඇතින්න අන්තිම මොහොතෙත් ඒ අම්මා තමයි අර උස ඇතින්න අම්මා හොඩේ උසපුවාම මේ අනිත් මෙයා මේ මේ පුංචි අම්මා කෙනෙක් මැද ඉන්නේ මේ මේ වැඩේ නතර කරන්න ඉදිරිපත් උනේ. ඒ පුංචි අම්මා අර හොඩේ අල්ලලා පාත් කරනවා. ඔක පින්තූර 250ක් බැලුවොත් තමයි ඔක තේරෙන්නේ පේන්නේ හරියටම වෙන්නේ මොකද්ද කියලා. ඉතින් මේක ඉතා විශේෂ සිද්ධියක් මට හිතා ගන්න බැරි වුණා. මම ඒ මමත් එක්ක ගිය එතන වනජීවි දෙපාර්තමේන්තුව අයගෙන් අහුවා. ඊට පස්සේ ඒගොල්ලන්ටත් මේක අවබෝධයක් නැහැ. නමුත් මට යම් කිසි දෙයක් තේරුණා මෙතන මේ මොකක් හරි සිද්ධියක් තියෙනවා කියලා. කියන්නේ දැන් ඒක නිකම්ම කරපු දෙයක් නෙමෙයි. ඒක පාටම නතර කරගත්තා. ඒ නතර කරගත්තේ ලොකු මේ හන්සියලා ඒකට මේ ධන ගහගෙන කෑ ගහගෙන තමයි නතර කරගත්තේ. ඉතින් ඊට පස්සේ මම මේ සිද්ධිය ගැන උනන්දුව කොච්චරද කියනවා නම් මම ලංකාවේ ඉන්න යම් යම් විද්වතුන් හම්බ වෙලා මේ සම්බන්ධව දන්න අයගෙන් අහුවා. ඒගොල්ලෝ ඒක ඒ තරමට ගණන් ගත්තේ නැහැ. තරමට hina වුණා මට මතකයි. මට hina වුණා මේ මේ human mind එක අපි හිතන දේවල් ඉතින් සත්තු එහෙම නෙමෙයි කියලා. නමුත් මම වැඩේ අතෑරියේ නෑ. මම මේ මේක ගැන හොයන්න පටන් ගත්තා. හොයන්න පටන් ගත්තාම මම මට දැනගන්න හම්බ වුණා මේ
අලියයි කියන සතා ඇත්තටම හරි ඥානවන්තයි අපි හිතනවට වැඩිය. මොකද මේ අමන්නෙන් මිනිස්සු ගාවට ඊගාවට ඥානවන්ත අපි අහලා තියෙන ඔය ඩොල්ෆින්ස්ලා වේල්ස්ලා එහෙම නැත්නම් අංකීස් ප්‍රයිමේට්ස්ලා වගේ අයනේ ඔය චිම්පන්සිස්ලා ඔය වගේ අයනේ. හැබැයි මේ අලියා ඊටත් වැඩිය ඥානවන්තයි කියලා මේ විද්‍යාත්මක තොරතුරු වලින් සනාථ වෙලා තියෙනවා. එකක් විශේෂයෙන්ම මේ වෙන රටවල් වල නොයෙකුත් එක්ස්පෙරිමන්ට් කරලා බලලා තියෙනවා මේගොල්ලන්ගේ කොච්චර මේගොල්ලෝ මේ බ්‍රේන් එක මේ මේ හියුමන් ලයික් හියුමන් මේ මේ ලයික්ද කියලා. ඒ කියන්නේ අපි අපි වගේම කොච්චර දේවල් හිතන්න පුළුවන්ද කියලා. ඒක තමයි අපිට මේ අලි මිනිස් ගැටුමත් ලංකාවේ විතරමට මේ නතර කරගන්න බැරි. සමහර ලාවට මේ අපි හිතනවා මේ වැටක් ගහලා මොම් ටික ඇතුළට දාලා අර ජිරොසික් පාක් එකේ වගේ නතර කරන්න පුළුවන් කියලා. නමුත් මේගොල්ලෝ මේ ඒ තියෙන දේවල් වලට උත්තර හොයාගෙන මේ එහෙම දියුණු මනසක් තියෙන සත්‍ය කොටාසය මේකේ අපි විද්‍යාත්මක පැත්තෙන් කිව්වොත් මේගොල්ලන්ගේ මේ බ්‍රේන් එකේ සයිස් එක පැත්තෙන් එහෙම නැත්නම් වේට් එක පැත්තෙන් කිව්වොත් එහෙම මේ බර්ත් එකේදී සාමාන්‍යයෙන් හියුමන් බේබි කෙනෙක්ගේ ඇඩල්ට් සයිස් එකට ඒ කියන්නේ ඇඩල්ට් සයිස් බ්‍රේන් එකේ ඇඩල්ට් සයිස් එකට කම්පයර් කරපුවාම ඒ බිගිනෙක් බර්ත් එකේදී 28% තමයි ග්‍රෝත් එක තියෙන්නේ. ඒ කියන්නේ වේට් එක මේ කතා කරන්නේ මේ එන් පවර් එක නෙමෙයි වේට් එක. හියුමන් සයිස් එක අපි කිලෝ 4 නම් ඒකෙන් 28% තමයි තියෙන්නේ හියුමන් බේබි කෙනෙක්ගේ ඇවරේජ් එක. එතකොට ඩොල්ෆින්ස්ලා එහෙම නැත්නම් චිම්පන්සිස්ලා වගේ 45 50 ඒ ඔල්ලංගි තියෙනවා. ඔය හරක් බල්ලෝ එතකොට එළුවෝ වගේ අයගේ 90%ක් මේක ඩෙවලොප් වෙලා ඉපදුනාට පස්සේ 10%ක් වගේ කුඩා ප්‍රමාණයක් තමයි මේ බ්‍රේන් ඒ කියන්නේ වේට් එක වැඩි වෙන්නේ. ඉතින් ඒක ඒහා සමානව අපිට මේ හිතන්න පුළුවන් ඒ කියන්නේ විද්‍යාත්මක මේක විද්‍යාත්මකව මේක කරුණු පැහැදිලි කරලා තියෙනවා. මේ අපේ අපි ඉගෙන ගන්න දේවල් ඒ හැකියාවත් අර වගේම අර ලොකු growth එකකට ඉඩ තියෙනවා අපිට. ඒක තමයි අර හරක් පැටව් බල්ලෝ එහෙම විශේෂයෙන්ම හරක් වගේ අය මේ ඉපදිච්ච ගමන් මේගොල්ලන්ට ඇවිදින්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. එහෙම යන්න පුළුවන්. දැල්ලකට අම්මා මැරුණොත් මේ පැටියට ජීවත් වෙන්න යම් කිසි හැකියාවක් තියෙනවා. හැබැයි human baby කෙනෙක් ගේ අම්මා මැරුණොත් එහෙම වෙන කවුරුත් නැත්තම් ඒ ළමයාට ඇත්තටම සර්වයිව් වෙන්න බෑ. එයා මැරෙනවා අනිවාර්යෙන්ම. ඒ වගේම තමයි මේ මේ අලියාගේ 35යි තමයි මේ බ්‍රේන් එක ඩිවලොප් වෙලා තියෙන්නේ මේ වේට් එක වේට් ඇස්පෙක්ට් එකෙන් බ්‍රේන් එක ඩිවලොප් වෙලා තියෙන්නේ 35යි. එතකොට ඊතුරු ටික සේරම පස්සේ මේ පරිසරයෙන් ඉගෙන ගන්න ගමන් පරිසරයේ අත්දැකීමත් එක්ක තමයි ඩිවලොප් වෙන්නේ. ඒකින්ද ඒකට සැහෙන මේ පරිසරයෙන් අපි කොයිතරම් ප්‍රමාණයක් ඉගෙන ගන්නවද කියන එක බලපානවා. ඒක ඒක හියුමන් බේබි කෙනෙකුට බලපානවා. විශේෂයෙන්ම අපි ඒ හියුමන් බේබි කෙනෙක් ඉපදිච්චාම ගිහිල්ලා වෙන කොහේ හරි පරිසරයකට දැම්මොත් ඒ පරිසරයට අනුගත වෙලා එයාට මොනව හරි කිරි හරි මොනව හරි වෙන කෙනෙක් ෆීඩ් කරනවා නම් සමහරට වෙන සත්වයක් වෙන්න පුළුවන්. ඒ ළමයා එහෙම ජීවත් වෙනවා. ඒ ඉගෙන ගන්න. එතකොට ඒ විදිහට තමයි. ඒ කියන්නේ විශේෂයෙන්ම අපි අතින් කන එක අතින් කන්නේ නැති එන්වයරන්මන්ට් එකකදී ඉගෙන ගන්න නැහැ. ඒක අර සමහරලාට අපි දකින්නේ බල්ලෝ නම් හරක් නම් එක ජීවත් වුනේ වෙන මිනිස්සු දකින්න නැතුව සමහර වෙලාවට අපි ඉගෙන ගනි අත පාවිච්චි නොකර කන්න. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඉතින් මේ අලියත් එහෙම තමයි. මේ අලියත් මේ බොහෝ දේවල් ඉගෙන ගන්නේ මේ ඒ වැඩිහිටි සත්වයන්ගේ හැසිරීම රටා බලලා. ඉතින් ඒකින්ද මේක ලොකු කතාවක්. මේක විශේෂයෙන්ම වෙනම කතා කරන්න ඕනේ මාතෘකාවක්. අපි මෙතනින් එහාට යමු. මම පොඩි කුතුහලයක් ඇති කරේ මේ අලි ගැන ඉගෙන ගන්න. අලි මගේ ඩොකියුමෙන්ටරි ෆිල්ම් එක බලන්න. ඒකේ සෑහෙන දෙයක් මම කියන්න උත්සාහ කරනවා විනාඩි 40 මක් වගේ ඇතුළත. නමුත් ඊට වැඩිය ලොකු කතාවක් මේක ඇතුළේ තියෙනවා.
නේ මං විශේෂයෙන්ම කතා කරපු අර මින්නේරියේ මහසෙන් කියන එහෙම නැත්නම් මේ සෝමාවතිය රක්ෂිතයේ විශේෂයෙන්ම වාසය කරන මින්නේරිය කවුඩුල්ල යානවලටත් වර්ෂයකට එකපාරක් හරි එන ඒ කාලයට එන ලංකාවේ දැනට ජීවතුන් අතර ඉන්න ලොකුම දල තියෙන තමයි මේක සයිස් එකකින් නෙමෙයි මේ මේකගේ ඇඟේ සයිස් එකකට නෙමෙයි දල දෙක අතර මේ මහා විශාල දල දෙකක් තියෙනවා නමුත් සත්‍ය පොඩි අනිත් ඔය මතකදී මේ මොනක් ඉදිරි සර වැදලා මේ ගිය බරණ වගේ සතෙකුට වැඩිය පොඩි මෙයාගේ නමුත් දල දෙක විශාලයි ඔව් මේකත් මේ විශේෂිත ඡායාරූපයක් කරනවා මේ අර මම අධ්‍යයනය කරපු කරුණුත් සමග මම විශ්වාස කරන දෙයක් මේ තියෙන්නේ මේ මෙතනත් මම පින්තූර මේ 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 සීන් එකේ පින්තූර යන්නත් ලැජ්ජයි 200ක් 300ක් අතර ආරම්භ තියෙනවා එකම වෙලාවේ අර බර්ස්ට් එක මාතු එකේ බර්ස්ට් එකක් වෙනවා නේද ඉතින් මම ගොඩක් වෙලාවට ගොඩක් පින්තූර අරගෙන එකකින් මට ඕනේ හොඳම විෂුවල් එක තමයි සිලෙක්ට් කරගන්නේ මේ පින්තූර 10000කින් බින්දුර 120ක් තෝරගත්ත පුද්ගලයන් මම ඒ සමහර ලාට එක වේස්ටේජ් එකක් හැටියට දකින්න නමුත් මට ඕනේ විදිහට ඒ කකුල තියෙන ඒ තියෙන ඒ ඒ ඉරියව්ව තියෙන පින්තූර විතරයි මම තෝරගන්නේ ඉතින් මෙතෙන්දී මේ පින්තූර ගොඩක් අරන් තිබුණා හැබැයි මම දැනගෙන ගත්ත දෙයක් නෙමෙයි මේ පොඩි සතාගේ පින්තූර ටිකක් අරන් තිබුණා පින්තූර මම හිතන්නේ 100ක් විතර අරන් තිබුණා මම නිකන් ඉන්න ගමන් මේ පින්තූර ටික එකින් එක බලාගෙන යනකොට මට තේරෙනවා යම් කිසි දෙයක් මේක ඇතුළේ සිද්ධ වෙනවා මම ඊට පස්සේ ඒ ගැන අවධානය යොමු කරපුවාම මට පේනවා මේ මේ අම්මා මේ හොඬෙන් තනකොළ ටික අරගෙන මෙහෙම ආකොළ ටික ගන්නවා ඊට පස්සේ රවුම් 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 ඔහොම කරලා මේ ඒක කනවා හැබැයි මේ පැටියත් ඒක අනුකරණය කරන්න උත්සාහයක් දරනවා ඉතින් ඒ මේකෙත් අනිත් පින්තූර ටික අධ්‍යයනය කරොත් තමයි තියෙන්නේ මම අතර මෙතන මේ කොෆි ටේබල් බුක් එකක් කරා මේකත් එක්ක ඒක තාම පබ්ලිෂ් කරේ නැහැ ඒක පබ්ලිෂ් කරපු දවසේ දැක්ක හැටි පින්තූර 10ක් විතර මම මේකෙන්ම දාලා තියෙනවා ඒකේ පේනවා මේ අම්මා කරන දේ අනුකරණය කරනවා මේ පොඩි පැටියා අන්තිමට අම්මා කඩට දානකොට මේ ඒකත් ඒ විදිහටම එහෙම තමයි ඒ අර අපි අර මේ ස්පූන් එකෙන් ෆීඩ් කරනවා වගේ කතාවක් මෙතන යනවා. ඉතින් මේවා මම හිතන්නේ මේ කවුද රිසර්චර්ස්ලා තව ඉදිරියේදී මේවා අධ්‍යයනය කරන රිසර්චර්ස්ලා ලෝකෙ ඉන්න ගොඩක් ඒ අය මම හිතන්නේ මේවා මේ බොහොම ගැඹුරට අධ්‍යයනය කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මම සිටිසන් සයන්ටිස්ට් කෙනෙක් හැටියට මේ ඔබ්සර්ව් කරපු දේ තමයි මේ තියෙන්නේ. ඉතින් ඒක මම ෂෙයා කරනවා මගේ බුක් එකේ. එන්නේ මම මගේ පින්තූර ඒ කියන්නේ මගේ ડોකියුමෙන්ටරි ෆිල්ම් එක කරන්න පාවිච්චි කරපු ෆිල්ම් කැමරාව. එතකොට මේ මේ මේක 200 to 400 zoom lens එකක් Canon ලගේ අත් උපකරණ යොදා ගත්තා. මේ වගේ කැමරා එකක් අරගෙන අතරම වාහනයක ඉඳගෙන මේක කරන්න අමාරුයි. මොකද එකක් තමයි වාහනයක් එමේ හෙල වෙනවා. ඉතින් ඕකට බියුට බහැලා තමයි කරන්න වෙන්නේ. ඉතින් මේ මේ ෆිල්ම් එක කරනකොට විශේෂයෙන්ම මේගොල්ලන්ගේ දැඩි මොනවාද සුපර්විෂන් එක යටතේ දෙපාර්තමේන්තුවේ ජීප් එක ළඟ බහැලා මේ වැඩේ කරන්න මට අවසරය ලැබුණා. මොකද දෙපාර්තමේන්තුවත් එක්කලා සහභාගීත්වයෙන් ඒගොල්ලන්ගේ සහභාගීත්වයෙන් කරපු ප්‍රොජෙක්ට් එකක් තමයි මම මින්නේරිය ගැන කරපු ඩොකියුමෙන්ටරි එක. ඒ ගැන අපි ඉස්සරහට කතා කරමු. ඔව් මගේ ඩොකියුමෙන්ටරි එක ලංකාවේ වයිල්ඩ් ලයිෆ් ඩොකියුමෙන්ටරි එකකට ජාත්‍යන්තරව ලැබුණු ප්‍රථම සම්මානය ලැබුණා. ඒ කියන්නේ ලංකාවේ වයිල්ඩ් ලයිෆ් ෆිල්ම් කරන්නේ බොහෝ දුරට ඇවිල්ලා යුරෝපියන් රටවල අය ෆිල්ම් ඩිරෙක්ටර්ස්ලා. ඒ කියන්නේ මේ වයිල්ඩ් ලයිෆ් ඩොකියුමෙන්ටරි ෆිල්ම් මාකට් එක කියන්නේ බොහොම කුඩා මාකට් එකක්. ඒක විශේෂිත මාකට් එකක්. ඒකටම යොමු වෙච්ච ප්‍රොඩක්ෂන් හවුස් තියෙනවා යුරෝපයේ, විශේෂයෙන්ම
ඇමරිකාවේ සහ ඉංගලන්තේ බේස් කරගෙන තියෙන ඉතාම කුඩා මේ බොහොම ටික දෙනෙක් තමයි මේකට යොමු වෙන්නේ. හැබැයි මේක මේ බොහොම ෆීල්ඩ් එකක්. ඉතින් අපිට එවගේ මාකට් එකකට යන්න හරි අමාරුයි. මේ අපි ඒ කතාව මම ඉස්සරහට කියන්නම්. මේ ඩොකියුමන්ටරි එකට මට හම්බ වුණා ඇමරිකාවේ ඉතලම හම්බුනේ මේ ඔෆිෂල් සිලෙක්ෂන් එක වුණා වයිල්ඩ් ලයිෆ් කන්සර්වේෂන් ෆිල්ම් ෆෙස්ටිවල් එක නිව්යෝක් වල 2016 වල. එතන මට ඉන්විටේෂන් එකක් ආවා. නමුත් ඒ වෙලාවේ මම ගියේ නැහැ. මට ලොකු වියදමක් යනවා. ඒක හින්දා මම ඒකට ගියේ නැහැ. සහභාගී වුණේ නැති ඔෆිෂල් සිලෙක්ෂන් එක විතරයි. බොදුරට මේ ෆිල්ම් ෆෙස්ටිවල් වලට සම්බන්ධ වෙච්චාම ඔෆිෂල් සිලෙක්ෂන් එක ආවා නම් අනිවාර්යයෙන්ම සහභාගී විය යුතුයි. මොකද ඒ සහභාගී වෙන වෙච්ච ෆිල්ම් මේකර්ස් ලව තමයි බොහෝ දුරට සිලෙක්ට් කරගන්නේ. මොකද ඒගොල්ලන්ටත් ඕනේ එතන ඒ අවෝඩ් සෙරමනි එක ලස්සන වෙන්න. ඉතින් ඒකින්ද එහෙම දෙයක් තියෙනවා. නමුත් මට ඒක මේ විශ්ුණා. හැබැයි මං ජපානයේ තිබිච්ච ජපානයේ වයිල්ඩ් ලයිෆ් ෆිල්ම් ෆෙස්ටිවල් එකට ඒක ලෝකේ වයිල්ඩ් ලයිෆ් ෆිල්ම් ෆෙස්ටිවල් තුනක් තියෙනවා ලෝකේ ප්‍රධාන. එකක් ඇමරිකාවේ ජැක්සන් හෝල් එක, අනිත් එක වයිල්ඩ් ස්ක්‍රීන් කියන ඉංගලන්තේ බේස් කරගෙන තියෙන එක, අනිත් එක ජපාන් වයිල්ඩ් ලයිෆ් ෆිල්ම් ෆෙස්ටිවල්. ඒ තුන තමයි ප්‍රධාන ෆිල්ම් ෆෙස්ටිවල් තුන වයිල්ඩ් ලයිෆ් ඩොකියුමන්ටරි ෆිල්ම්ස් වලට. ජපාන් වයිල්ඩ් ලයිෆ් ෆිල්ම් ෆෙස්ටිවල් එකෙන් මගේ ෆිල්ම් එක 2017 දී තෝරගත්තා. මට ආරාධනාවක් හම්බුණා 2017 දී ඒගොල්ලන්ගේ අවෝඩ් සෙරමනි එක තිබුණේ 2018 දී. මම ජපානයට 2010කට ඒ වෙනුවෙන් ගියා. හැබැයි හිතන්න එපා මේ ටිකට් එකක් දීලා ගෙන ගත කියලා. මගේ අතේ ඉවෙන්ක් කරගෙන තමයි ගියේ. ඒක තමයි ෆිල්ම් ෆෙස්ටිවල් කියන මේක. එතෙන්දී මගේ ෆිල්ම් එක බෙස්ට් ඇනිමල් බිහේවියර් අවෝඩ් එක හම්බුණා. එතන මම හිතන්නේ ෆිල්ම්ස් මට මතක හිටියද 210ක් හරි 13ක් හරි ලෝකෙින් ඉදිරිපත් වෙලා තිබුණා. එකෙන් ෆිල්ම්ස් 20ක් තෝරාගෙන ඒ 20ට නොයෙකුත් අංශවල අවෝඩ් හම්බුණා. අපේ ලෝකෙ ඉන්න ප්‍රධානම මැරිට ඩේවිඩ් ඇටම්බරෝගේ ෆිල්ම් එකකුත් එකේ තිබුණා. මම හිතන්නේ බෙස්ට් නැරේෂන් හම්බුනේ එයාගේ ඩොකියුමන්ටරි ඩේවිඩ් ඇටම්බරෝගේ ඩොකියුමන්ටරි ෆිල්ම් එකකට. ඉතින් මටත් කොහොම හරි කියලා මේ බෙස්ට් ඇනිමල් බිහේවියර් අවෝඩ් එක හම්බ වුණා. ඒක ඉතින් ලොකු දෙයක් ලංකාවට. ෆිල්ම් එක ගිය අවුරුද්දේ වර්ල්ඩ් එලිෆන්ට් ඩේ එකේදී මම මුදාහැරියා YouTube එකට ඒක FFCL Films for Conservation Sri Lanka Documentary Films කියන YouTube channel එකේ තියෙනවා. මම ඒකේ කොටස් මෙතන පෙන්වන්න යන්නේ නැහැ. මොකද ඒක ලේෂලිය ඔයගලන්ට බලන්න පුළුවන්. ඒ version එක විනාඩි 42යි. කැමති කෙනෙක් ඉන්නවනම් අපි එතනින් එහාට යමු. මේ තියෙන්නේ best animal behavior board එක හරවලා ජපාන්. ඊට පස්සේ මේ documentary film එක ඉස්සලා අපි මොකද්ද මේ documentary film එක කියන එක මම කෙටි පැහැදිලි කිරීමක් කරොත් යදරින් කියන එක ලෝකේ තියෙන එන්න වයිල්ඩ් ලයිෆ් ස්පෙක්ටකල්ස් වලින් එකක්. ඒක ලොන්ග්ලි ප්ලැනට් එකෙන් 2011 දී තමයි ඒක ලිස්ට් කරේ top 10. ඒකේ අපි ඉන්නේ මම හිතන්නේ 6 වෙනි ස්ථානයේ තමයි ලංකාවේ. ඒක එහෙම 1 2 3 කියලා ග්‍රේඩ් කරලා නැති වුණත් ඒක යම් කිසි ඕඩර් එකකට තමයි තියෙන්නේ. ආසියාවෙන් දෙකයි තියෙන්නේ. එකක් ලංකාවේ නෙරේ එලිෆන්ට් ගැදරින් එක, අනිත් එක කේව් එක තියෙනවා. ඒකට කියන්නේ මොකක්ද මේ මැලේසියාවේ සරවක් වල තියෙන වවුල් රෑනක්. ඒක මහා විශාල වවුල් රෑනක්. ඒක ලෝකේ තියෙන විශාල වවුල් රෑන කියලා තමයි තියෙන්නේ. ඉතින් ওই දෙක අතරනුත් අපේ ඒක 6 වෙනි ස්ථානේ 7 වෙනි ස්ථානේ අරගෙන තියෙන. ඉතින් මම හිතනවා ලංකාවේ කීකේ හැටියට මින්නේරිය එලිෆන්ට් ගැදරින් එක
හයවෙනි ස්ථානයේ තියෙනවා අර්ග හත හත තියෙන්නේ කියලා ඉතින් අපි පොඩ්ඩක් සතුට වෙනවා ඉතින් මේ මොකද්ද මේ එලිෆන්ට් ගැදරින් එක කිව්වොත් එහෙම මින්නේරි ආශ්‍රිතව තියෙනවා මින්නේරිය ජාතික උද්‍යානයේ තියෙනවා එතකොට ඉකෝ පාක් එක කියලා තියෙනවා හබරණ අන්තලේ පාරේ වම් පැත්තේ එතකොට උලන්නරුව පැත්තට හැරිච්චාම දකුණු පැත්තේ තියෙන්නේ මින්නේරි පාක් එක සීගිරිය සීගිරිය එතන තියෙන ගිරිතලේ සීගිරිය ඔය ටිකේ තියෙන ලොකුම උද්‍යානය තමයි මින්නේරි ජාතික උද්‍යානය අනිත් පැත්තෙන් කවුඩු කවුඩුල්ල ටිකක් එහායින් තියෙන්නේ නමුත් මේ කවුඩුල්ලයි මින්නේරි අතරේ ලංකාවේ තියෙන ඔෆිෂියලි ඩික්ලෙයාර් කරපු එකම එලිෆන්ට් කොරිඩෝ එක තියෙනවා ඒ පොඩි ඒකේ ඒ අර කනෙක්ටිවිටි එක තියෙනවා එහා කවුඩුල්ල පාක් එකේ නම් ඇත්තම ඩොකියුමන්ට් එක බලනකොට මේ සේරම දෙයක් මම ඩොකියුමන්ට් එකේ පැහැදිලිව මැප් සැතුව එක්ස්ප්ලেইন කරලා තියෙනවා ඉතින් කවුරු හරි දැනට බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒක බලන්න එතකොට මේ පාක් තුන හරහා තමයි මේ මින්නේරිය අලි ටික ඔය ඔය ඉන්න අලි 350ක් 400ක් එකතු වෙනවා මේ මින්නේරිය පාක් එකට එක්තරා කාලයකදී විශේෂයෙන්ම ජූලයි ඕගස්ට් සෙප්තැම්බර් කාලය තමයි වැඩිම අලි ප්‍රමාණයක් මින්නේරියට එන්නේ ඒක මම සරලව පැහැදිලි කරොත් මහසෙන් රජුරු මහසෙන් දෙවියෝ හදපු වැව ඉතාම ප්‍රයෝජනවත් අතර මම කියන්නේ රුවන්වැලි මහසෑය හැදුවට වැඩිය වටිනවා මින්නේරිය වැව ඒකට හේතුව මින්නේරියට ඒ ප්‍රදේශයට වර්ෂාපතනය මිලිමීටර් 1700 ගණනක් විතර තමයි බොහොම අවම වර්ෂාපතනයක් ලැබෙන්නේ අවුරුද්දකට ඒකත් ලැබෙන්නේ ජනවාරි මාසේ ඉඳලා අප්‍රේල් මාසේ අතර දැන් කියන්නේ දෙසැම්බර් මැද පෙබ්‍රවාරි වගේ අතර තමයි ඒකත් ලැබෙන්නේ අනිත් වෙලාවට හුඟක් dry ඒකින්ද මහවැලි ජලය අඹන් ගඟේ අතු මේකක් හරහා feed කරනවා මින්නේරියට මින්නේරියෙන් තමයි කවුඩුල්ල ටැංක් එකට ෆීඩ් වෙන්නේ. ඒක අර කැස්කේඩ් සිස්ටම් එකක් තියෙන්නේ. ඊට පස්සේ කවුඩුල්ල ටැංක් එකයි කන්තලේ. ওই කන්තලේට වතුර එන්නේ මින්නේරිය හරහා මහවැලි ගඟේ වතුර මේ අතු ගංගාවක් ගිහිල්ලා අමං ගඟේ මින්නේරියට ගිහිල්ලා මින්නේරිය පිරිලා යම්කිසි මට්ටමකට මින්නේරිය පිරෙන්න ඕනේ. පිරිලා යනවා කවුඩුල්ලට කවුඩුල්ලට යවන්න පුළුවන් වෙනම මේ එළ මාර්ගයක් තියෙනවා කන්තලේටත් යවන්න වෙනම එළ මාර්ගයක් තියෙනවා ඉතින් ඔය උතන තාක්ෂණික ගැටලුවක් තියෙනවා මේ ඒක ඇත්තරම මේ මේ මම ඩොකියුමන්ටරි ෆිල්ම් එක හදනකොට ඔය ගැන බොහොම හොඳ අවබෝධයක් ගත්තා ඒකින්ද තමයි මේ ඩොකියුමන්ටරි ෆිල්ම් එක ඇවිල්ලා මේ අලි ගැන නිකන්ගේ ලස්සන පෙන්වන එකක් නෙමෙයි විද්‍යාත්මක පදනම ඇයි මින්නේරිය ගැදරින් එක කොහොමද වෙන්නේ කියලා ෆෝම් ෆෝමේෂන් ඔෆ් මින්නේරිය ලිපන් ගැදරින් කිව්වොත් ඒක තමයි හරි. ඉතින් එය මං කියවන දැන් වතුර ලැබෙන්නේ මුල් මාස 3 කියලා ඇතුළත කියලා. ඒතර විශේෂයෙන්ම දෙසැම්බර් මාසෙට මේක මේ මින්නේරිය උතුරලා යනවා. එතකොට කැපැසිටි එක ෆුල් කැපැසිටි එක මින්නේරිය ටැංක් එකේ මිලියන් කියුබික් මීටර් 135යි. ඊට පස්සේ අඩු වේගෙන යනවා ඉතින් මොකද කුඹුරු වලට වතුර දෙන්න ඕනේ අරහෙන් අර ඔඩුල්ලටයි කන්දලටයි යවන්න ඕන ඔහොම අඩු වේගෙන යනවා සාමාන්‍යයෙන් ජූලි අගෝස්තු වෙනකොට ඕක 25ක් විතර මිලියන් කියුබික් මීටර් 25ක් 30ක් වෙනකම් අඩු වෙනවා එතකොට අර ක්‍රමානුකූලව අඩු වෙන හින්දා දැන් පිරලා තියෙනවා හැබැයි මින්නේරිය වැව අනිත් එක මේ මහා විශාල ප්‍රදේශයක පැතිරලා තියෙන එක يعني ලෞතාවුල් අපි ගමන් කරනවා නම් කිලෝමීටර් 3 4 4 විතර තියෙන මහා විශාල දිග එකක්. එතකොට මේක මේ ගැඹුර අඩුයි. අවසාන කොටසේ තමයි ගැඹුර තියෙන්නේ. අර පෙරලා තියෙනවා දෙපැත්තෙන් ඒ ফুল උතුරලා යනවා. එතකොට අර තියෙන තනකොළ පොඩි ගස් වර්ග සියරම කුණු වෙලා යනවා. ඊට පස්සේ අඩු වෙගෙන එනකොට හොඳ තනකොළ පිටණියක් වතු වෙනවා. يعني ලංකාවේ තියෙන ලොකුම තනකොළ පිටණිය අපි උඩින් බලපුවාම තමයි පේන්නේ
එලිකොප්ටරකින් වගේ ගියොත් එහෙම නැත්නම් ඩ්‍රෝන් එකකින් බැලුවොත් එනෝ විශාලම තන බිම තියෙන ලංකාවේ මේ වැවක් ආශ්‍රිතව මින්නේරිය. ඒකින්ද මින්නේරිය මේ අර වතුර මං කියන අඩුවේගෙන යනවා කියලා මෙහෙම අඩුවේගෙන ක්‍රමානුකූලව අඩුවේගෙන යනකොට ලා තනකොළ අර අර මේ අර සෙඩිමන්ට්ස් වල ඒ කියන්නේ මොනවාද රොම්මඩ නෑ බොහොම සාරවත් තනකොළයක් ඇති වෙනවා මේ අවසාන කොටස ජලාශයේ මේ කියන්නේ වතුරට බොහොම කිට්ටුවෙන් මීට 50ක් විතර හැම වෙලේම හරි ලා තනකොළ රසට කන්න පුළුවන් තියෙනවා. අන්න ඒ ටික කන්න තමයි මේ අලි එන්නේ. ඉතින් නැතු වතුර වතුර බොන්න නෙමෙයි. ගොඩක් අය හිතනවා මින්නේරියට අලි එන්නේ වතුර බොන්නයි කියලා. නෑ වතුර බොන්න නෙමෙයි. ඒ අය අතරම අවුව රස්න වෙලාවට මගේ ෆිල්ම් එකේ තියෙනවා ඒගොල්ලෝ නිදාගෙන ඉන්නවා කැලෑව ඇතුලේ. රස්නේ අඩු වෙච්ච ගමන් ඇවිල්ලා වතුර බීලා මේ තනකොළ පිටින්නේ තනකොළ කනවා. ඒක රෑ වෙනකම්ම කනවා. පොඩි පැටව. එතකොට පැටව හම්බෙන්න ඉන්න අම්මලා චූටි පැටව සමහර ලාවට මම දැකලා තියෙනවා පැටව 25ක් 30ක් විතර ඉන්න ඔලු වැවතාවල. ඊටත් වැඩි ඉන්න වෙලාවල් තියෙනවා. ඒතර අලි 300ක් විතර සීගිරේ පැත්තෙන්ද එතකොට කලාවේ වුණත් අලි යනවා. හරි. අරහෙන් වස්කමෝ පැත්තෙන් පොළොන්නරුවෙන් සෝමාවතියෙන් හැමතැනින්ම අලි එකතු වෙන තැනක් තමයි මින්නේරිය. ඉතාම වැදගත් පරිසර පද්ධතියක්. ඒක අතරම මේ මහවැලි මුරගහකන්ද ප්‍රොජෙක්ට් එකෙන් ප්ලෑන් කරලා තිබුණේ මින්නේරිය. දැන් අතර මං කියන තාක්ෂණික ගැටලුවක් තියෙනවා කියලා මම කතා කරගෙන යනවා ගිරවාගේ මං හිතන්න බලා තේරෙනවා ඇති. තාක්ෂණික ගැටලුවක් තියෙනවා. අර මං කියවර 135 න් 80ක් 75ක් 80ක් කියුබික් මිලියන් මිලියන් ලීටර්ස් තිබුණොත් තමයි අපෙන් යවන්න පුළුවන්. මොකද අර ඇල මාර්ගේ තියෙන ටිකක් උඩින් කන්තලේට යවන එකයි කවුඩුල්ලට යවන එකයි. ඉතින් ඒක එතකොට දැන් ඔය කියන සාමාන්‍යයෙන් ජූලි අගෝස්තු අප්‍රේල් මාසෙන් පස්සේ අරහෙට යවන්න බෑ. ආයි වතුර හම්බෙන්නේ මහවැලි ජලය හම්බෙන්නේ කවුඩුල්ලටයි කන්තලේටයි ලබන අවුරුද්ද. ඒ කියන්නේ තව මාස ගාණකින් පස්සේ තමයි. ඒක තමයි කාලයක් තිස්සේ වෙලා තියෙන්නේ. ඒක හින්දා තමයි මේ තරම් විශාල අලි ප්‍රමාණයක් ඔය ආශ්‍රිතව ඉන්නේ. ඉතින් ඔය සංසිද්ධියම මොනවාද කවුඩුල්ලත් වෙනවා. කවුඩුල්ල වතුර පිරෙනවා. ඊට පස්සේ අඩු වෙනවා. ඒකෙත් යම්කිසි ප්‍රමාණයක ලොකු තනකොළ පිටුනියක් තියෙනවා. ඔය දෙක තමයි දැන් ලංකාවේ ඉතුරුලා තියෙන්නේ. අනිත් ඒවා අපි හැමතැනම සංවර්ධන කටයුතු වලට දාගෙන තිනවා. මේක හරි විශේෂිත බොහොම සංවේදී පරිසර පද්ධතියක්. ඉතින් ඒක ගැන මේ ડોකියුමන්ටරි එකේ මෙහෙම කිව්වහම ඔක හදලා අපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පෙන්නුවා. මේක මේ ෆිල්ම් එක බලන්න ෆිල්ම් කෝපරේෂන් එකේ මම හිතන්නේ. එතකොට මේෂන් එකක් තිබුණා. අපි ආකේඩ් එකේ ෆිල්ම් හෝල් එක ලබාගෙන මෛත්‍රීපාල ජනාධිපතිතුමා ගෙන්නලා මේ ෆිල්ම් එක පෙන්වමු. පෙන්නලා මේක විස්තර කරපුවාම අතර මේතුමා ආවේ විනාඩි 45කට කියලා. නමුත් මම දක්ෂ වුණා එතුමාට මේ අලින්ගේ පින්තූර පෙන්නලා මේ කතා කියලා මේ තියාගන්න බෑකමාරක් විතර. ඉතින් මේක විස්තර කරපුවාම ඊට පස්සේ මහවැලි අමාත්‍යාංශයේ මම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ දැනට ඉන්න අග්‍රාමාත්‍ය ලේකම් අපේ අනුර දිසානායක සෙක්‍රටරි අනුර දිසානායක මේක ගිහිල්ලා කිව්වහම එයා බොහොම උනන්දු වෙලා මජපාල ජනපතිතුමාගේ අනුදැනුම ඇතුව මේකට අවධානය යොමු කළා. ඔය මහවැලි වෝටර් සිකියුරිටි ඉන්වෙස්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක කියන විශාල එකක්. ඒකෙන් වතුර මහවැලි ජලය උතුරට ගෙනියන්න අනුරාධපුර එතකොට තමයි පැත්‍ර ගෙනියන්න විශාල ප්‍රොජෙක්ට් එකක්. ඒකේ ඒ මාස්ටර් ප්ලෑන් එක හදපු කන්සල්ටන්ට්ස්ලා මේ ලංකාවේ ඉන්න ඉංජිනියර්ස්ලා සේරම ඇවිල්ලා මේ ෆිල්ම් එක බලලා ඒගොල්ලෝ මම කියන දේ ඇත්තක්ද මේකින් ද මේ දැන් අතරම ප්‍රශ්නේ තියෙන්නේ. අර මං කිව්ව අර ජලාශය පුරවලා තිබ්බොත් එහෙම අර තනකොළ පිටුනිය සදහටම නැති වෙලා යනවා. ඒක ඊට පස්සේ තනකොළ මාස 3කට 4කට වැඩිය යට තිබුණොත් වතුර යට තිබුණොත්
අර මුල් මැරිලා ගිහිල්ලා ආයි තනකොළ හැදෙන්නේ නැහැ. ඊට පස්සේ වතුර අඩු වුණත් ඒක මඩ පිට්ටනියක් තමයි. තනකොළ පිට්ටනියක් වෙන්නේ නැහැ. ඉතින් ඔය ගැන කිව්වහම මේ අර ප්‍රොජෙක්ට් එකේ මේක අර තාක්ෂණික ප්‍රශ්නේ හින්දා අරහෙට ගෙනියන්න වතුර මේක මේ ස්ටෝරේජ් ටැංක් එකක් හැටියට පාවිච්චි කරන්න තමයි ප්ලෑන් කරලා තිබුණේ. ඒක නතර කරගන්න හම්බුණා මේ ડોකියුමන්ටරි එක හින්දා. විශේෂයෙන් මම සඳහන් කර යුතුයි හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අපේ ડોක්ටර් සුමිත් පෙළපිටිය මේ ෆිල්ම් එක දැකපු දවසේම ඒවකට හිටපු අමාත්‍යතුමාට ජයවික්‍රම පෙරේරා අමාත්‍යතුමාට කිව්වා මේ ෆිල්ම් එක කැබිනට් මණ්ඩලයටම පෙන්විය යුතුයි. අපි අවුරුදු ගාණක් සංරක්ෂක පරිසර සංරක්ෂක හැටියට කියන්න හදපු දේ දිලුම් මේ ෆිල්ම් එකෙන් බොහොම ලස්සනට පැහැදිලි කරනවා. මේක තමයි හොඳම විදිය මේක පැහැදිලි කරන්න. ඉතින්ද මේක පෙන්වන්න ඕනේ කිව්වහම ඉතින් මම උනන්දුවක් අරගෙන මගේ අනිත් වැඩ තේරම දාලා කොමාරි ජනාධිපතිතුමාට මම පොළොන්නරුවට දෙපාරක් ගිහිල්ලා අන්තිමට මේක ගෙදර ගෙනල්ලා පෙන්වන්න කිව්වා. මම කිව්වා ගෙදර ගෙනල්ලා මේක බලන්න ඕන හෝල් එක කියලා. කොමාරි බොහොම අමාරුවෙන් හෝල් එකේ ගෙනල්ලා පෙන්නුවා. පෙන්නලා අපිට මේ අර අර ලංක කන්සල්ටන්ට්ස්ලා මේක ස්ටඩි කරලා කිව්වා ඔව් මේකෙන් මේක සදාහටම යට වෙනවා. එහෙම වුණා නම් ඉතින් අලි 300කට කන්න බොන්න නැතුව ගිහිල්ලා ගලෝ මේ ගම්මාන වලට බහැලා අලි මිනිස්කටම වැඩි වෙලා තව වර්ෂයකට අලි මිනිස්කටම හින්දා නැති වෙන මිනිස්සු ප්‍රමාණයයි අලි ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් ඒක මම සතුටු වෙනවා. මට යම්කිසි දායකත්වයක් මේ පරිසර සංරක්ෂණය මේ අලින්ගේ සංරක්ෂණය වෙනුවෙන් මේ ෆිල්ම් එක හරහා කරන්න පුළුවන් වුණ එක ගැන මම සතුටු වෙනවා. හැබැයි එහෙම ඒ මොඩිෆිකේෂන් එකේ ඒගොල්ලෝ කරපු මාස්ටර් ප්ලෑන් එකේ මොඩිෆිකේෂන් එකම විතරක් මිනේරියේ එලිපන් ගැදරින් එක රැක ගන්න මේවා වෙන්නේ නැහැ. ඊට අදාළ තවත් කරුණු තියෙනවා. විශේෂයෙන්ම මම කියවන මේක ස්වාභාවිකව මේ අවුරුදු ගාණක් වෙච්ච දෙයක්. ඒ කියන්නේ අවුරුදු 100ක් හමාරක් ඇතුළත වෙච්ච දෙයක් තමයි මේ සංසිද්ධිය මෙතන ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි මොනවා කරත් ඒ කියන්නේ වතුර පුරවන්න නැතුව හිටියත් ප්‍රශ්නයක්. මොකද ඊට පස්සේ මහා ගස් වැවිලා අර තනකොළ පිටින්නේ නැතිලා. ඒතකොට අර අනිත් එක මේ සාමාන්‍ය තනකොළ නෙමෙයි බොහොම ලා තනකොළ දළු කන්න තමයි මේ පැටවුන්ට එහෙම කන්න පුළුවන්. ඒ කිරිදෙන අම්මලට හරි වැදගත් වෙන්නේ. ඉතින් මේක පිරවලා තිබ්බත් වරදක්, පිරෙව්වේ නැතුවත් වරදක්, එහෙම නැත්නම් අපි වෙලාවෙන් වෙලාවට පිරෙව්වත් වරදක්. මේක අර ස්වාභාවික සංසිද්ධිය වෙන්න ඉඩ අරින්න ඕන. ඒක මේ ඩිවලොප්මන්ට්ස් යටතේ කරගන්නවා කියන එක බොහොම අමාරු දෙයක්. අද වෙනකොටත් අපි නොයෙකුත් මාර්ගවලින් අපි මේක ආරක්ෂා කරගන්න උත්සාහ කරනවා. හැමෝම සංරක්ෂණ වේදීන් එකතු වෙලා නොයෙකුත් තම තමන්ගේ තියෙන කනෙක්ෂන්ස් වලින් අපි බලනවා මේ කරගන්න. එහෙම නොකරගත්තොත් මේක මේ සදහටම නැති වෙන්න පුළුවන්. ඒකෙන් නැති වෙන්නේ මේ අලිමිනිස් ගැටුම වැඩි වෙනවා. මේ වගේ මේ අපි ලෝක පූජිත මේ එලිපන් ගැදරින් එක සදාටම නැතුව යනවා. ඇත්තට මේක නැතුව ගිහින් තිබුණා අවුරුදු දෙකක් විතර. අපි වාසනාවන්තයි මේ අවුරුද්දේ නම් ආපහු මහවැලි අමාත්‍යංශයේ යම් කිසි නිලධාරීන් මේකට මේ අවධානය යොමු කළා. මේ අවුරුද්දේ යන්තම් අලි ටිකක් බලන්න පුළුවන්. මිනිහෙරිය ගිය අවුරුද්දේ එහෙම අලි 50ක්වත් හිටියේ නෑ ඔය එලිපන් ගැදරින් එකට. අපි මෙතනින් එහාට ගියොත් ඉතින් ඒක හින්දා මේ තියෙන ජනාධිපතිතුමා ආපු වෙලාවේ මේ මගේ පින්තූර පෙන්නලා මේ දැන් කතා කරනවා වගේ බොහොම විශාල කතාවක් කියලා මේ තුමාව ඒ අවධානය ගත්තා. ඉතින් ඒකන පත්‍රවල වල අර මේ ගොඩක් මේ ඩොකියුමන්ටරි සේල්ස් මින්නේරි එලිපන් ගැදරින් මම කියලා මේ මට බොහොම ලොකු ප්‍රසිද්ධියක් හම්බුණා. නාලිකා ගන්නවකම පැය භාගේ මට කතා බහ කරන්න හම්බුණා. ඒක විශේෂයෙන්ම සඳහන් කරති WNPS එක මේ ෆිල්ම් එක ඒගොල්ලන්ගේ සමාජිකත්වයට පෙන්නවා. එක දවසක ෆිල්ම් කෝපරේෂන් එකේ 325 දාන්න පුළුවන් මිනිස් සමාජිකව 800ක් විතර ආවා. අපිට ෆිල්ම් එක දෙපාරක් පෙන්වන්න වුණා. සමහර අය බිම වාඩි වෙලා මේ මේකෙත් පේනවා බිම වාඩි වෙලා බැලුවා. ඉතින් ඒක මම හරි සතුටු වෙනවා. එයක් දායකත්වයක් කරන්න ලැබිච්ච එක ගැන. අනිත් එක මම විශේෂයෙන් සඳහන් කරති මේ මේ සම්පූර්ණ ප්‍රධාන ව්‍යාපෘතියම මගේ පෞද්ගලික ධනයෙන් කරපු දෙයක්. මේකට කිසිම කෙනෙක්ගෙන් මම ගොතාගෙන නැහැ. මේකක් ඉතින් මට 2019 මේ වෙනුවෙන් ප්‍රෙසිඩෙන්ෂියල් අවෝඩ් එක හම්බුණා. බ්ලූ ග්‍රීන් ඊරා ප්‍රෙසිඩෙන්ෂියල් අවෝඩ් එක හම්බුණා. ඒ වෙනකොට මට ජපානෙන් අවෝඩ් එකත් හම්බෙලා ඉතින්
ඡායාරූප කරණය හරහා මෙවැනි දෙයකට ළඟා වීමට ලැබිච්ච ගැන මම හරි සතුටු ආඩම්බර වෙනවා. ඉතින් මේ තියෙන ජපානයේ ගිහිල්ලා කොහොමද මෙහාට ආවේ? දැන් අපි කොහොමද මේක පාට මිනිස්සුන්ට මේක කරන්න බෑනේ? මේ තියෙන්නේ 2010 මම ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තා. ඇත්තටම මම පිටරට අවුරුදු ගණනාවක් වෙන පිටරටක ජීවත් වුණා. ඉතින් මට ලංකාව ගැන හරි අන්දුවක් කැක්කුමක් මේ ලංකාව ගැන තියෙනවා. ඉතින් මම හැම වෙලෙම බැලුවේ මේ ලංකාව කොහොමද අපි ඉස්සරහට ගන්න කියලා. මේ 2018 මේක මේ ස්ටෝරි එක ඇතර මට මේ ක්‍රූ එකත් එක්කලා මම ડોකියුමන්ට් එකක් කරන්න පටන් ගත්තා. You ultimate travel guide to Noerelia district කියලා. Noerelia කියලා හැබැයි මුළු Noerelia district එකම කවෙන්න. ඒක මේ මම කියන්නේ ඒකට untold story කියලා. මම මේක ඇතර මේක සාර්ථක කරගන්න බැරුණා. මගදී මට වෙනත් ආරාධනා ඇවිල්ලා විශේෂයෙන්ම අලගොඩේවා ඩොක්ටර් නාලකගොඩේවා ටූරිසම් චෙයාර්මන් ඉන්න කාලේ මට ආරාධනා කළා ටූරිසම් බෝඩ් එකට සෑහෙන වැඩ පුසක් කරලා දෙන්න මට හැකියාව ලැබුණා. ඉතින් ඒකින්ද මේ කතාව කියවුන්නේ නැහැ. හැබැයි මම මේකෙන් ලොකු උනන්දුවක් ගත්තා. මේ අපේ කෝසල මේ බොහොම ප්‍රසිද්ධ අර මොකද ගංගහරහා යක්ෂ නන්දිනිත් එක්කලා කරපු එකේ ඉන්න මෙතන තව අශෝක ජයසේකර රූපවාහිනී ඉන්න සීනියම මම කෙනෙක් දැන් කැමරා ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න හෙඩ් මට මේ ඕල්ටන් එක එතකොට මේ ජිනෝලි මගේ යාළු ලක්කයි මේකට උදව් කළා. නමුත් අපි මේ කතාව කියන්න බැරි වුණා. හරි ඉතින් එහාට යමු. ඉතින් මේ තියෙන්නේ ඔය අතරතුර මාව කැනන් සිංගප්පූර් වලින් මාව සිලෙක්ට් කරගත්ත ඒගොල්ලන්ගේ ස්ට්‍රැටජික් පාර්ට්නර් කෙනෙක් හැටියට ලංකාවටයි මෝල්ඩිව්ස් වලටයි. ඉතින් ඒක මේ මුදල් ගණ දෙනුවක් නෙමෙයි. ඒකට මම බොහෝ මගේ තාක්ෂණික දැනුම ඒගොල්ලන්ගේ වර්ක්ෂොප්ස් වල හැම ෂෙයාර් කරා. ඉතින් ඒ වෙනුවෙන් මට ඒගොල්ලන්ගේ ඉක්විප්මන්ට්ස් ගොඩක් දුන්නා. මට ඇත්තටම ඇක්සස් දුන්නා කැනන් ලාගේ හොඳම ටොප් රේන්ජ් එකට. මේ ෆ්ලෑග්ෂිප් හැම මොඩල් එකක්ම හැම ලෙන්ස් එකක්ම වගේ මංගව මට ලැබුණා ඒගොල්ලන්ගේ. 2012 ලංකාවේ පළවෙනි කොෆි ටේබල් බුක් එක ටුවරිසම් කොෆි ටේබල් බුක් එක ඒකේ ඕත ඩොක්ටර් ගොඩේවා මම කෝත ෆොටෝග්‍රාෆර් මම මේක පබ්ලිෂ් කරේ රිෆ්‍රෙෂන්ලි ශ්‍රී ලංකා කියලා. මේක හරි පොපුලර් පොතක් වුණා. අපි කැනන් සිංගප්පූර් මේක ස්පොන්සර් කරා. මගේ කම්පැනි එකෙන් තමයි මේක පබ්ලිෂ් කරේ සිලෝන් සයින්ස් එකෙන්. මේක පොපුලර් වුණා දවසල ටූරිස්ලා ටයි ප්‍රමෝට් කරන්න රයන්. ඒ මුළු ලංකාව ගැන මැත්‍රම මේ ටූරිස්ට් බෝඩ් එකේ ප්‍රොජෙක්ට් කරනකොට මට ලැබිච්ච අවස්ථා මේ තමයි. ඒක බුක් ලොන්ච් එක අපි ඉන්ටර්න් එකේ කරේ. ගොඩක් අවස්ථා ලැබුණා. ඉතින් ලංකාවේ තියෙන පිජන් අයිලන්ඩ් එකේ ඒරියල් පින්තූරයක් මට මේවා මේ කවදාවත් මේ ප්ලෑන් කළා මේ හිතේ තියාගෙන එහෙම නෙමෙයි. මේ මොකද ඔපචුනිටීස් හම්බ වුණා මේ ෆොටෝග්‍රාෆි හරහා. ඒවා මුදල් වලට වැඩිය අවස්ථා කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ තියෙන්නේ සීගිරිය ලංකාවේ. අතරම සීගිරිය වටේ මම අප්පාරක් හෙලිකොප්ටර් එකේ වටේම පින් මම හිතන් තුන් පාරක් විතර හැම ඇංගල් එකක්ම මම පින්තූර අරන් තිනවා. වීඩියෝ කරලා දිනවා හැම වටේම. අප්පාරක් දෙබද නොකියා හෙලිකොප්ටර් එකේ ෆ්ලයි කරලා දිනවා. ඩෝ එක ඇරලා වෙනම මට ෆිල්ම් කරන්න ස්ටාර්ට් කරපු හෙලිකොප්ටර් එක. මම මට ඇත්තරම බැලුන් එකේ මේ එයා මැජික් ලගේ බැලුන් එකේ යන්න අවස්ථාව ලැබුණා. මේ අවස්ථාව එකකටවත් මේ මුදල් ගෙවලා මම ලබා ගත්ත දේවල් නෙමෙයි. මට මේ හරහා ලැබිච්ච ඔපචුනිටීස් ඉතින් ඒ කරනවා. ඊට පස්සේ මම කොහොමද මේක දැන් ගොඩක් කතන්දර කිව්වා. දැන් මින්නේරියේ සක්සස් ස්ටෝරි එකක් කිව්වා. මම කොහොමද කන්ට්‍රිබියුට් කරේ මගේ ෆිල්ම් එක හරහා කන්සර්වේෂන්. ඒ වගේම මම මේ තියෙන කලාවැව මේ කලාවැව මේ ඩොට්ස් වලින් මේව කරලා තියෙන කලාවැව නැෂනල් පාර්ක් එක මේ අනිත් කොටස සම්පූර්ණයෙන්ම කියන්නේ කහල්ලපල්ලකැලේ සෙන්චරි එක. කහල්ලපල්ලකැලේ සෙන්චරි එකේ කුඩා කොටසක් තමයි
කලාවව තියෙන්නේ. කලාවට කලාව හරි ප්‍රසිද්ධයි දලැත්තුන් දලැත්තුන් විශාල ප්‍රමාණයක් කලාව ආශ්‍රිතව හිටියා. අපි කියන්න දැන් බොහෝ දෙනෙක් මේ මෑත කාලයකදී ඉලිසර වැදිලා මිය ගියා. දැන් ඉතා වටිනා දලැත්තු දෙන්නේ විසි එක විසි දෙක මේ ඊය පෙරදත් බරණ නැති වුණා. ඊට ඉස්සෙල්ලා ඒවත නැති වුණා, රේවත විදුලි සරවැදුණා වගේ දලැතුන් ගණනාවක් නැති වුණා. ඉතින් මේ තියෙන්නේ මේක මම මේකට ඉස්සෙල්ලා මම මේ නැෂනල් පාර්කෙට ගියේ කලාව නැෂනල් පාර්කෙට 2012. ඒතර මේක නැෂනල් පාර්කයක් කළා නැහැ, කැලෑවක්. කොහොමරි මම වාසනාවන්ත වුණා, ගිහිල්ලා මේකේ හිටපු දලැතුන් ගොඩ දෙනෙක් එක දවස් දෙකක් තුනක් ඇතුළත මම හිතා මම දවස් හතරකට පහකට වැඩි මේ පාකේට ගිහින් නැහැ. දිගටම වගේ ගියා ඒක කාලෙක 2012. ඊට පස්සේ මම ගිහින් නැහැ. ගිහින් දින එක පාරක් හරි දින වාරක් හරි. එතෙන්ද මම දැක්කා මේ දලැතුන් විශාල ප්‍රමාණයක් ඉතා වටිනා වස්තු. ඒ කියන්නේ ලංකාවේ අලින්ගෙන් දල තියෙන ප්‍රමාණය, ඒ කියන්නේ අලි ඇතුන් පිරිමි සතුන් ප්‍රමාණය ඇවිල්ලා 7%. ඒකෙනුත් දල තියෙන්නේ 2%ක් මං හිතන්නේ. මම මට මතක නැහැ හරියට, මං නිවැරදි නම් අන්න ඒක තමයි 2% විතර තමයි දල තියෙන්නේ. ඉතින් මේ දල ඇතුන් විශාල ප්‍රමාණයක් දකින්න පුළුවන් තැනක් තමයි කලාවැව නැෂනල් පාර්කේ. අනිත් පාර්ක් වල එහෙම විශාල ප්‍රමාණයක් දකින්න හම්බෙන්නේ නැහැ එක තැන. දැන් යාලත් දල ඇතුන් ගණනාවක් හිටියා යාලා ආශ්‍රිතව. නමුත් දැන් නැතිලා ගිහිල්ලා කලාවැව යා 10-12ක් එකපාර දකින්න පුළුවන් තත්ත්වයක තිබුණා 2012 විතර. ඉතින් අවසනවන්ත ලෙස දැන් උන් එකින් එක නැතිලා යනවා මේ ජාතික වස්තු. ඒව රැක ගන්න යොමු වෙලා නැති හින්දා මේ තියෙන කලාවේ නැෂනල් පාර්කේ කලාවේ නැෂනල් පාර්කේක මේ මාක් කරලා තියෙන්නේ මේ කොළපාට ලයින් එකෙන් ඇතුලේ තියෙන බොහෝ තැන් වලත් දැන් වගා කරලා තනකොළ පිට්ටනියක් ඉතුරුලා තියෙන්නේ බොහොම පොඩ්ඩයි. නමුත් අර ඒ ඇත්තු තාමත් බොහොම නැද මෙතෙන්ට එනවා. මේ බලලුවව කලාවව දෙක එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ ගැන මම දැකපුවාම මේකේ තියෙන මේගොල්ලෝ මේ වල්නරබල් මෙහෙම මේක රැකගත යුතු දෙයක් කියලා වෙලාවේ මම මෙතන නම සඳහන් කරන එක හරියන්නේ නැහැ. ලංකාවේ මේ වනජීවී ගැන උනන්දුවක් තියෙන ජාතික තලයේ දේශපාලන නායකයෙක් මට ප්‍රථම වරට මේ කලාවව දි හම්බ වුණා. හම්බ වුණා මම කද කරගන්න හම් වුණා 2012 මම ගිය වෙලාවේ. ඉතලා මේ තියෙන කලාවේ ඉන්න ඇත්තු ඒ මම ගිය වෙලාවේ ගත්තේ මම තම නමක් තියෙනවා මේගොල්ලන්ට මේ දීර්ඝ ජන්තු දෙක. තියෙන රේවත වම් පැත්තේ ඉන්නේ දීර්ඝ ජන්තු එක. මම ඒ ලැබිච්ච අවස්ථාවෙන් ඒ ටික මේව කරගෙන ඉඳලා මම මෙතෙන්දී අතරම දේශපාලනය ගැන කතා කරනවා නෙමෙයි. මම සඳහන් කරන්න ඕනේ මම ඒ අවස්ථාව කොහොමද යොදාගත්තේ කියලා. 2019 ජනාධිපතිවරණයේදී ප්‍රධාන අපේක්ෂකයෙක් අපි එහෙම කියමුකෝ ප්‍රධාන අපේක්ෂකයෙකුට මේ යෝජනාව ගේන්න මට ඒ අවස්ථාව ලැබුණා එතුමාගේ උනන්දුවෙන්. ඒ යොමු කිරීමෙන් මේ වගේ යෝජනා තුනක්, ප්‍රධාන ජාතික යෝජනා තුනක්, ප්‍රොජෙක්ට් එලිෆන්ට්, ප්‍රොජෙක්ට් ලෙපර්ඩ්, ප්‍රොජෙක්ට් බ්ලූ කියන තුනක් ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණා. මේවා තාමත් මේ කවදාහරි ක්‍රියාත්මක වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒදී අතරම අර කලාවව බේස් කරගෙන තමයි මේ ප්‍රොජෙක්ට් එක කරන්න අවශ්‍ය වුණේ. මොකද මේ විශේෂයෙන් මේ දලැත්තුම මේ කරගන්න ඒක ඉන්ටර්නැෂනල් සෙන්ටර් ෆෝ එලිෆන්ට් කන්සර්වේෂන් ඇන්ඩ් රිසර්ච් කලාවව නැෂනල් පාර්ක් එකේ ඇති කරලා ඒකේ ෆීල් රිසර්ච් සෙන්ටර් එකක් මින්නේරිය දාන්න ප්‍රොපෝස් කරා. ඒ අර ඇති වෙච්ච ඒ ඉඳ තමයි දරු කරනවා මේ වගේ මේකක් එහෙම නේට අරගෙන මේ වෙච් එක ගැන. ඒ වගේම මේ කොටි ගැන මේ ගත්ත මේ පින්තූර මේ විශේෂයෙන් මේ ලකුණු පැත්තේ තියෙන මේ තනි ඇහ පින්තූරේ මම
තරහ විදිහට ආඩම්බර වෙනවා මේ පින්තූරේ මෙහෙම මේ මේ සතාගේ මෙහෙම පින්තූරයක් කියන එකම කෙනා මම. ඒ සතා බොහොම හරි දකින්න හරි අමාරුයි. මම වාසනාවන්ත වුණා. හැබැයි මං ඒ වගේම කනගාටු වෙනවා ඒ සතා දැනට ඉන්නවද නැද්ද මොකද කියලා. ඊට පස්සේ කිසිම මේකක් නැහැ මේ ඉපත්තුවේ මැණික් විල බංගලෝ එකට කිට්ටුව ගත්ත පින්තූරයක්. පෙතිතින් වලස්වල ගත්ත පින්තූරයක්. මේ වලස්වල මේ පින්තූරේ ගන්න මම දවස් පහක් වලස්වල ගාව මගේ හැටි මම එක දෙයකට අවධානය යොමු කරපුවා. මම ඉන්නවා දවස් පහක් වලස්වල ගාව හිටියා. ඒක ගත්ත හොඳම පින්තූරේ මම නැත පැත්ත තියෙන්නේ. වැඩි එක හරි මේකේ කාලා මේ කොටියත් අතර මේ කොටියත් මං හරි වාසනාවන්තයි විල්පත්තුවේ මේ කොටියාගේ පින්තූර ගන්න පත්තු කොටි ගන්නාවක් ඉන්නවා. විල්පත්තු කොටි බලන්න ගොඩක් යනවා. ඒගොල්ලෝ ගාව හැමෝම මං ගාව නැති පින්තූර ගොඩාක් තියෙනවා. නමුත් මේ කොටියාගේ පින්තූරයක් අර ඉස්සෙල්ලා දැකපු කෙනාගේ පින්තූරයක් අරන් තියෙනවා. මං හිතන්නේ බොහොම ටික දෙනයි. ඉතින් මම වාසනාවන්තට මේ ඉන්න විශාලම කොටියේ ආවන තියෙන කියන්න බෑ. නැත්තම් මේ අත් එක්කලා ගොඩක් ඉන්ටරැක්ෂන් තිබුණා. ඒ එක දවසේ පැය භාගයක් පැයක් ඇතුළත මේ ඉල්පත්තුවේ මේ තියෙන්නේ. මෙන්න මේක ගැන මම විශේෂයෙන්ම කියන්න කැමති. මේ යාල ජාතික උද්‍යානයේ තියෙනවා වරහන බංගලෝ කියලා එකක්. ඒ බංගලෝ ඒ බංගලාවට කිට්ටුව තියෙන වෝටර්හෝල් එකේ තමයි මේ පින්තූරේ. තම හතර දෙනෙක් ආවා එකම වෙලාවේ. ඒක හරි මේ කලාතුරකින් වෙන සිද්ධියක්. එක පාර හතර දෙනෙක් පින්තූරයක් ගන්න පුළුවන් කියන එක. මම පොඩි කතාවක් කියන්න කැමතියි. අතර මේ මේ තියෙන්නේ වෝටර් හෝල් එක. මේ වෝටර් හෝල් එක මම හිතන්නේ මේ සෙප්තැම්බර් මාසේ වහන්න අන්තිම අගෝස්තු අන්තිම සතියේ තමයි මේ මම ගියේ. මම ටිකක් අර කැමති මං ගියහම ඒ මගේ වෙලාව අරගෙන මගේ ඒ ෆෝකස් එක තියාගෙන ඉන්න. මම මේ වලගාවත් දවස් පහක් හිටියා. ඒක රෙකෝඩ් එකක්. එකම තැන ජීප් එකේ හැමදාම උදේ කටගමු එන්ට්‍රන්ස් එකෙන් ගිහිල්ලා 6යි 6ට අරින්නේ. 6 කාල වෙනකොට මෙතන ගිහිල්ලා හැමදාම එකම තැන ටයර් රිටින්න ජීප් එකක් පාක් කරගෙන දවස් පහක් හිටියා. පහින් සමහර දවස්වල එක කොටික්වත් දැක්කේ නැහැ. සමහර දවස්වල දෙතුන් දෙනෙක් දැක්කා. ෆිනාලේ එක තමයි ඒ දැක්කේ හතර දෙනෙක්. ඒ එක වෙලාවේ ආවා. එදා දවසේ තව උදේ දෙතුන් දෙනෙක්ම දැක්කා. ඉතින් ඒ ටයිම් එක ඇතුළත මේ මගේ හපංකම් කියනව නෙමෙයි. නමුත් මේවා මේ පරිසරයේ දේවල්. අපි පොඩි අපි දැසගේ මුගරොත් ඒකට උනන්දුවක් තියෙනවා නම් අපි සංගමයෙන් ඉන්නවා නම් අපිට මේ පින්තූර ලබා ගන්න පුළුවන්. මෙතන විශේෂ දෙයක් මම කියන්න ඕනේ. මෙන්න මේ මේ ඉන්න මේ ඊලැන්ගර්ස්ලයි මේ සමහර අය අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒගොල්ලෝ ඒගොල්ලෝ ඉන්ටර් ඩිපෙන්ඩ් වෙනවා. ඒගොල්ලෝ ඒගොල්ලෝ එහෙම ඉන්න හර්ඩ් ඒ කියන්නේ මේ ඩියර් හර්ඩ් එකක් එච්චර බයසක නැහැ. මොකද මේ මේගොල්ලෝ මේ ග්‍රේලැංගර්ස්ලා ගස් උඩ ගිහිල්ලා ඒගොල්ලෝ කොටි ඉන්නවද ළඟ ඒ සේරම බලාගෙන ඉන්නේ. එලම් කෝල් එක ඒගොල්ලෝ තමයි දෙන්නේ. ඉතින් ඒකින්ද මේගොල්ලෝ හරි රිලැක්ස්. මම දැකපු දෙයක් තමයි මේගොල්ලෝ හරි රිලැක්ස්. හැබැයි මේ අතර මේට ටික වෙලාවකට ඉස්සෙල්ලා ආවා තව මෝරංචුවක්. ඒකේ මේ බොහොම තරුණ මෝ ඉන්නවා අම් තියෙන හතර පස් දෙනෙක්. ඒගොල්ලෝ හරි බයයි මේ කොයි වෙලාවෙ කොටිය කොහෙන් එයිද. මොකද ඒගොල්ලන්ගේ ලොකුම ත්‍රෙට් එක තමයි ඒපෙක්ස් ප්‍රෙඩිටර් මේ ලෙපර්ඩ්. ඉතින් ඒගොල්ලෝ හරි බයෙන් තමයි හැම වෙලේම ඉන්නේ. මේ වගේ තැනකට එනකොට වතුර බෝට් හෝල් එකට එනකොට මොකද කොහෙන් හරි එන්න පුළුවන්. කොහෙන් හරි අර වගේ ප්‍රොටෙක්ෂන් එකක් නැහැ. මේ එලම් කෝල් එකක් දෙන්න තරම් ඒ එලම් කෝල් එනවා අනිත් අයගෙන්. නමුත් මෙහෙම වෙල් කනෙක්ටඩ් රිලේෂන්ෂිප් එකක් නැති අය ඉන්නවා. ඉතින් මේ වගේ දේවල් අධ්‍යයනය කරන්න පුළුවන්. අපි ගිහිල්ලා පින්තූරයක් කරන් එනවට වැඩිය මේ මේ සත්තු අතර වෙනම කල්චර්ස් තියෙනවා ඒගොල්ලන්ගේ. ඒගොල්ලෝ එතකොට මොනරු ගේ ලාම් කෝල් තමයි ගොඩක් වෙලාවට අපි
අවධානය යොමු කරන්න. නමුත් එතනින් එහා ගිය දේවල් ගොඩක් තියෙනවා මේ කැලේ ඇතුලේ. මේ තියෙන්නේ 2011 මම විල්පත්තු පාක්කයකට ගිය වෙලාවේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් විශේෂ අවසරයක් නැත්තම් ඒගොල්ලන්ගේ සුපර්ෂන් එක නැත්තම් ෆිල්මින් පර්මිට් එකක් නැත්තම් බිමට බහින්න බෑ. ඒකෙන් ඉඳ මම මේ යොදාගත් උපක්‍රමයක් මේ වාහනේ ඉඳ බිමට බහින්න නැතුව මේ සෆාරි ජීප් එකක් මගේ ගානේ වේදකලා මම මොඩිෆයි කරා එක පැත්තකින් අරින්න පුළුවන් මේ දෙකක් දාලා අර රෙද්ද අරගන්න පුළුවන්. එතකොට මේ එක තන එහෙම තමයි මම අර දවස් පහක් කර එක වලස් වල ගාව හිටියේ. නැත්තම් ඉන්න බෑ. මොකද අවු වෙන වෙලාවට කොහොමත් ඉන්න බෑ. ඉතින් මේ අපේ කැමරා equipment ලව් වටම ඉතින් කරපු දෙයක්. ඉතින් ඒත් එක්කම මම අර කිව්වේ අරකේ දිගුවක් හැටියට මේ ලෙපඩ් ප්‍රොජෙක්ට් එකත් මම බොහොම ආඩම්බරෙන් ඒ මම කියන ගේ අවධානය යොමු වෙලා එතුමගේ කවදා හරි මම බලාපොරොත්තු වෙනවා මේ දශකය ඇතුළත මේක ඉම්ප්ලිමන්ට් වෙයි කියලා. ඒකෙත් ඒක යාල බේස් කරගෙන තමයි. මොකද යාල නැෂනල් පාර්කේ තමයි වැඩිම පොඩි ප්‍රමාණයක් අපිට මේකේ කන්සන්ට්‍රේෂන් එක ගොඩක් වැඩි කියලා ලෝකේ විද්‍යාඥයෝ නොදුක් මත. ඉතින් යාල නැෂනල් පාර්ක් එකේ මේන් රිසර්ච් සෙන්ටර් එක තියන්නයි විල්පත්තු නැෂනල් පාර්ක් එකේ ෆීල්ඩ් ස්ටේෂන් එකකුයි හෝටන් ප්ලේන්ස් නැෂනල් පාර්ක් එකේ තව එකකුයි ස්ටැබ්ලිෂ් කරන්න ඕන කියලා තමයි යෝජනා කරලා තින්නේ ප්‍රොජෙක්ට් එකේ. ඊට පස්සේ 2010 9 10 වගේ මම මගේ දැඩි අවධානය යොමු වෙලා දුන්නා මේ වේල්ස්ලා ගැන. ලංකාවේ මේ වේල්ස්ලා ස්පර්ම් වේල්ස්ලා බලන්න ලෝකේ තියෙන හොඳම තැනක් තමයි මිරිස්ස. ඒකට චේස හේතුවක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ බ්ලූ වේල්ස්ලා කියන බ්ලූ වේල් කියන සතා 1500ක් එහෙම නැත්නම් කිලෝමීටර් 1.5ක් විතර ඩෙප්ත් එක තියෙන සී එකේ තමයි එකක්වත් තියෙන සී එකේ තමයි ඉන්නේ බොහෝ දුරට. හිල්ස් මේ ගංගාවල තියෙන ඒ මෙවච්ච මේ අපි එළියට දාන ජලයත් එක්කලා මේ පොඩි හිල්ස්ලා විශාල ප්‍රමාණයෙන් ටෝන් ගණන් කන්න ආහාරය හැටියට ගන්න. එහෙම තමයි අර ලොකු හිල්ස් උන්ගේ කටපදාගෙන මෙහෙම වාගෙන කනවා. වගේම මේ ස්පර්ම් වේල්ස්ලා සාමාන්‍යයෙන් කිලෝමීටර් 3000ක් විතර, ඒ කියන්නේ මීටර 3500ක් විතර ඩෙප්ත් එක තියෙන සීයේගේ තමයි ඒගොල්ලෝ දකින්න පුළුවන්. ඒගොල්ලෝ කන්නේ අර ක්‍රිල්ස්ලා නෙමෙයි, ඒගොල්ලෝ කන්නේ මේ ගැඹුරේ ඉන්න මේ පතුලේ වගේ ඉන්න මේ කිලෝමීටර් 2000 3000 වගේ ඇතුළත ඉන්න ඌවල්ලෝ ඇන්ස්කුඩ් ඒ වගේ තමයි. ඒගොල්ලෝ ආහාරයට ගන්න පල්ලෙහාට ගිහිල්ලා ඒගොල්ලෝ පැය භාගයක් විතර වතුර ගිහිල්ලා කිමිදලා උඩට එන්න පුළුවන්. ඒගොල්ලෝ බික් කරන්න පැය භාගයක විනාඩි 10කට පාරක් උඩට එනවා. අර වේස්ලා සාමාන්‍යයෙන් විනාඩි 20ක් පැය භාගයක් වතුර යට ඉඳලා උඩට ඇවිල්ලා හුස්ම ගන්න පුළුවන්. ඒක හරි ලස්සන දර්ශනයක්. මේ වෝටර් ස්පෝර්ට්ස් මේ ස්පිරිට් ඔෆ් ඩොන්රා කියන මේ ටීම් එක ඇත්තරම හරි මමත් එක බොහොම සම්බන්ධයි. ඒගොල්ලෝ ඒ කාලේ මම හැම වීකෙන්ඩ් එකෙම මම කොළඹින් යනවා ගිහිල්ලා ඒ හෝටල් එකේ ඉඳලා මේගොල්ලෝ එක්ක යනවා වීකෙන්ඩ් එකට. මම කාලයක් ගියා ගිහිල්ලා මේ වේල්ස්ලා ගැන සෑහෙන ගැඹුරු අධ්‍යයනයක් නෙමෙයි නමුත් පින්තූර විෂුවල්ස් ගන්න මම උනන්දුවක් දක්වුවා. 2011 වසරේ මම හිතන්නේ මේ වෙස් බෝඩ් එකේ චාමන්. එතකොට මම ඉතරින් ගිහිල්ලා පෙන්නුවා. මම ඇත්තරම මේ මම මෙතෙන්දි කිය යුතු දෙයක් තියෙනවා. මම එකතු කරපු ඒ විෂුවල්ස් මගේ iPad එකේ තිබුණා. මම එක්තරා අවස්ථාවක මේ මීටින් එකේ හෙඩ් ටේබල් එක මටත් ඉන්න හම්බුණා. රෝස් බෝඩ් එකේ චාමන් උයි තව ශ්‍රී ලංකන් එයාලයින් එකේ හිටපු එක්සක කෙනෙකුයි. මම මේක පෙන්නපුවාම එතකොට අර කම්පියුටර් ජිල් මාට් කතාව තියෙන වෙලාවක මේ ඒ නම කියන්නේ මම ඒ පුද්ගලයාගේ බොහොම සීනියර් ශ්‍රී ලංකන් එයාලයින්ස් එකේ හිටපු සීනියර් කෙනෙක්ව. එහෙම වේස්ල ලංකාවේ නෑ මේ කම්පියුටර් ජිල් මාට් එකක් කියලා. ඒ ගමන ඉතින් මම
ඌවාම ඒලා හිටපු ජෑමන් නාලට වඩේවට ආරාධන කරා මේ ජෑමන් නෙක්ස්ටීක් යන් මිරිසට මං පෙන්න්න කියලා. ඇත්තරම එතුමා ආවා මිරිසට මං මුදර මේ ළමයිත් එක්ක ගිහිල්ලා පෙන්නුවා. ඒ ඊට පස්සේ මට හම්බ වුණ අවස්ථාව ලංකාව ඉස්සෙල්ලම මේ පළවෙනියෙන්ම මෙතන වේල් කෙනෙක්ගේ බ්ලොග් ඉස්සෙල්ලම ඒරියල් ෆොටෝග්‍රාෆ් එකක් ගිහිල්ලා හරි ප්‍රොෆෙෂනල් විදිහට කරන්න හම්බුනේ මට එයාර්ෆෝස් ට්වින් එන්ජින් හෙලිකොප්ටර් එකක් බෙල් 414 එකක. මොකද ට්වින් එන්ජින් එකක් යන්න ඕනේ කිලෝමීටර් 2කට වැඩි ඇතුළට මුදුර යනවා නම් ට්වින් එන්ජින් එකක් යන්න තමයි ගොල්ලන් රෙකමෙන්ඩේෂන් එක සිවිල් ඒවියේෂන් එකේ. ඔය එකට ට්වින් එන්ජින් එකක් එකයි යන්නත් බෑ. එකට හයි කරනවා ෆ්ලෝටර්ස්. ඒ ෆ්ලෝටර්ස් හයි කරපුවාම මුදේ වතුර උඩ නම් පැය භාගයක් තියරිටිකලි ඉන්න පුළුවන් කියනවා. එහෙම ඉඳලා නම් නැතුව ඇති. නමුත් ඒ සේෆ්ටි මෙෂර් එකක් ඒක. මට හම්බුණා මේ ඩෝස් ඕපන් කරපු හෙලිකොප්ටර් එක ගිහිල්ලා මේ පින්තූර හරි අමාරුයි මෙහෙම පින්තූර ගන්න. ඇත්තටම හිතන තරම් ලේසි නෑ. මේ මට වීඩියෝ කරන්න අවශ්‍ය වුණේ නමුත් වීඩියෝ කරන්න බැරි වුණා. මොකද ඒ තරමට ඒ ভাইබ්‍රේෂන් එක වැඩි මේ පින්තූර ටිකක් ගන්න හම්බුණා. ඉතින් ඒක හරි වාසනාවන්ත කලිනදාට ලංකාවේ. එතකොට මේ වෙනකොට දැන් කල්පනා කරන්න ඇති ඔයගොල්ලෝ මේ මොනවද මේ මිනිස්සුя කියන්නේ කියලා. මොකද මේ කාලේනකොට මේ ඩ්‍රෝන්ස් කියන දේ ඩෙවලොප් වෙලා නැහැ. තියෙනවා වෙන රටවල් වල හැබැයි ලංකාවට එහෙම ඇවිල්ලා තිබුණේ නැහැ. සීගිරි වටෙත් මට හෙලිකොප්ටරේ දොර අරගෙන යන්න උනේ. මේකටත් ගිහිල්ලා හෙලිකොප්ටරෙන් තමයි පින්තූර ගත්තේ. දැන් නම් ඉතින් අපිට ඩ්‍රෝන්ස් කියනවා මේ මෙච්චර දඟලන්න ඕනේ නැහැ. ඕන කෙනෙකුට පින්තූර ගන්න පුළුවන්. නමුත් මේ වගේ එකක් තාම එහෙම ඩ්‍රෝන් එකකින් අරගෙන තියෙනවා මොකද දැකලා නැහැ මම දන්නේ හරි අමාරුයි මොකද පේන්නේ නැති දෙයක් නේ අපි රිමෝට්ලි කන්ට්‍රෝල් කරන්නේ. නමුත් හෙලිකොප්ටරේ නම් අපිට පේනවා. පේන දේ තමයි අපි ගන්නෙ. අතොර මේ තියෙන්නේ තේ හෙලිකොප්ටරෙන් ගත්ත තව ෂොට්ස් එකක්. මේ මේ විශාල බ්ලූ වේල් කෙනෙක් මේ. මට මේ අපි සෑහෙන උඩින් ඉන්නේ. මම හිතන්නේ 302.8 එකෙන් ගත්ත පින් සමයි මේ ගැනි කැපිලා තියෙන අනිත් ඒකේ අවසානය මං කිව්ව අර ලංකාවේ ඉතින් දේශපාලනයෙන් පිට දෙයක් නැහැ. ඒකින්ද සමා වෙන්න ඕන මං දේශපාලනය ගැන කියනවා. නමුත් මම නම කියන්නේ නැතුව කියන්නේ ඒ මේ යෝජනාව ගේන්න මට ලැබුණා. එතුමාගේ මගපෙන්වීම යටතේ ඉතින් මං ආලක්කර වෙනවා කවදා හරි රට අපේ රටට වගේ දෙයක්ට මොකක් හරි පොඩි හරි මේකක් දෙන්න දායකත්වයක් දෙන්න ලැබිච්ච එක ගැන. ඒකෙත් මිරිස්ස ආශ්‍රිතව මේ ප්‍රධාන රිසර්ච් සෙන්ටර් එක. රිසර්ච් සෙන්ටර් එකක් වුණා මේ නිකන් බිල්ඩින් එකක් රිසර්ච් කරන්න නෙමෙයි. මේක විසිටර් සෙන්ටර් එකක්. මේ තුනේම විසිටර් සෙන්ටර් එකක් කියන්නේ ඔය ඇමරිකාවේ කොලොරඩෝ වල තියෙන මෙසවැඩි නැෂනල් පාර්ක් එක වගේ විශාල විසිටර් සෙන්ටර් එකක් අපි යෝජනා කරේ මේ මහජන මුදල් යොදලා මේවා කරන්න නෙමෙයි. මේ වගේ ප්‍රොජෙක්ට්ස් වලට ෆන්ඩ් කරන්න ඕන තරම් ලෝක සංවිධාන තියෙනවා, ලෝක රජවල් ඉදිරිපත් කරනවා. ඒකින්ද ඩොලර් මිලියන් 5ක් විතර අපිට මේ හැම ව්‍යාපෘතියකටම නොමිලේ ලබා ගන්න පුළුවන්. එහෙම ව්‍යාපෘති තුනක් තමයි මේක. නැතුව මේ බිල්ඩින් හදලා සංරක්ෂණය කරන්නේ නෙමෙයි. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ යෝජනා තුනේම තියෙන්නේ. එසේම ලංකාව අලි රිසර්ච් ගැන ලෝකෙම ප්‍රචලිත කරන්න. එතකොට රිසර්ච් විලේජ් එකක් හදලා ඒ විලේජ් එකේ ඇවිල්ලා ඇකමඩේෂන් හම්බේනවා ඉන්ටර්නැෂනල් රිසර්චර්ස්ලාට රිසර්ච් කරන්න. එතකොට අනිවාර්යෙන්ම මේ අපි කොමියුනිටි එකත් එක්ක සම්බන්ධ වෙලා කොමියුනිටි බේස් කන්සර්වේෂන් ප්‍රොජෙක්ට් සමයි මේ ඇතුළත තියෙන්නේ. නැතු මේ බිල්ඩින් හදලා අර තනතුරු ගන්න හදපු ව්‍යාපෘති නෙමෙයි. මේ මේ ඉන්ඩිපෙන්ඩන්ට් ගෲප් එකක් වයිල්ඩ්ලයිෆ් ඩිපාර්ට්මන්ට් මන්ට යටතේ රන්නන්න තමයි මේ යෝජනා කරලා දෙන BMI stage වගේ concept එකක්. ඔව් එතනින් එහාට ගියොත් අපි මේ තවත් අවස්ථාවක් මට මේ document කරන්න ලැබිච්ච මේ තියෙන්නේ මම දැන තොරු දකින්නවා කියලා මේ තියෙන්නේ තොටුපොළ කන්දේ ඉඳන් ගත්ත පින්තූරය. මේ තමයි ඒත් නිලු බ්ලොසම් එක 2013 වල වෙච්ච. එතකොට මේක කොහොම හරි මම අර ටුවරිසම් ප්‍රොජෙක්ට්ස් යන අතරේ මට හම්බ වුණා
මිස්ටර් පෙරේරා කියලා හිල් සෆාරි ඉකෝ රිසර්ට් රිසෝට් කියලා එකක් තියෙනවා ඔහි. ඒකේ අයිතිකාරයා මට මැගසින් එකක් පෙන්නලා කිව්වා. මෙහෙම නිලු මල් පිපෙනවා මේ තෝමස් ෆා කියලා තියෙනවා. තෝමස් ෆා කියන්නේ ඔතන ආපු ප්ලාන්ටනේ. ඔය හොටන් යන උනන්දුවෙන් ඒ හොටන් පැත්තේ වගා කරපු ප්ලාන්ට තමයි තෝමස් ෆාගේ බංගලෝ එක තමයි. දැන් ඔය බංගලෝ එකක් හැටියට මේ බංගලෝ එක නෙමෙයි ඔෆිස් එක හැටියට පාවිච්චි වෙන්නේ මේ එතන. තෝමස් ෆා මේ මේක ගැන මේ නිලු ගැන උනන්දුවක් දක්වපු කෙනෙක්. එයාගේ ඩොකියුමෙන්ට් එකක 90 වල ලියපු ඩොකියුමෙන්ට් එකක කොපි එකක් පබ්ලිෂ් කරලා තිබිච්ච පරණ ශ්‍රී ලංකා මැගසින් එකක් මට පෙන්නුවා. මේක කියන්නේ මේ නිලු මහනිලු කියලා මේකට කියන්නේ මේ එයා තෝමස් ෆා කියලා තියෙන්නේ. එයා දැකලා තියෙනවා 1881 893 1905 අවුරුදු 12කට පාරක් මහනිලු එහෙම නැත්තම් මේ ග්‍රේට් නිලු එක මේ ස්ට්‍රොබිලැන්තස් ඔසම් එක වෙනවා. හෝටන් ආශ්‍රිත හෝටන් විතරක් නෙමෙයි ඒක සිරිපාද ඇඩම් ස්මිත් එකේ එතකොට පිදුරු තලාගල ඒ ප්‍රදේශ ගණනාවක් ගැන එයා සඳහන් කරලා තියෙනවා. නමුත් මේ හෝටන් තමයි විශේෂ. ඉතින් මෙයා දැකපු එක මම කියපු මිස්ටර් පෙරේරා කියන පුද්ගලයා මේ 1901 දැකලා තියෙනවා. එතකොට එයා ගණන් හදලා බලපුවහම තෝමස් පාගේ මේ ඩොකියුමෙන්ට් එකේ මේකේ ඔරිජිනල් එක මේ තෝමස් පා ලියපු ඩොකියුමෙන්ට් එක මංගාව තියෙනවා. මේ වයිල් ශ්‍රී ලංකා මැගසින් එක ඉස්සර පබ්ලිෂ් වෙලා තියෙනවා 60 ගණන් වල. හරි කුමාරි. එයා එයා මම හිතන්නේ 1910 කොහෙද ඒ ඩොකියුමෙන්ට් එක ලියලා තියෙන්නේ මට මතක හැටියට. මෙයා තුන්පාරක් මේක දැක්කයි කියලා. ඒතකොට අවුරුදු 12 පිපෙන්නේ කියලාත් ඒකේ තියෙනවා. ඒක ගොඩාක් ඉස්සර කියලා තියෙනවා. ඒක ඒක ඇවිල්ලා මේ මොනවද වෙන්නේ වලි කුකුළු ගැන ඊට පස්සේ කොටි මේව කන ඒවා ගැන ඉස්සර කියලා තියෙනවා. ඉතින් ඒක 2001 දී මේ අපේ මිස්ටර් පෙරේරා දැක්කහම එයා මේක ආපහු කැල්කියුලේට් කරලා බලපුවාම අර මේ තෝමස් පාගේ ඒ දැකපු තුනත් එක්කලා අපිට සංසන්දනය කරලා බලපුවාම හරියට අවුරුදු 12 තමයි ඇවිල්ලා තියෙන්නේ. එයා කිව්වා 2013 මේක පිපෙනවා කියලා. ඇත්තටම 2013 පිපුණා. 2013 මහා විශාල විදියට මේක ප්‍රසිද්ධ වුණා. මේ මම ගිහිල්ලා මේක ඩොකියුමන්ට් කරා. පිපෙන්නේ 2025. ඉතින් මම හිතනවා එයා වේදෙන් මේ වාසනාවන්ත වෙයි කියලා අපි 2025 වෙනකන් ජීවත් වෙන්න. මොකද මට මේ ග්‍රේට් නිලු එක බලන්න ඕනේ 2025 හොටන් වලට ගිහිල්ලා. ඉතින් මම මේක පොඩි පෙන්නන්න මේකේ වීඩියෝ එක පොඩි කරා මම මේක අන්තිමට ඉතින් මම ගිහිල්ලා රෙකෝඩ් කරපු එක මේ නිලු පිපිලා. හරි ඉන්නේ නිලු වර්ග හතරක් ගැඹුරටත් දැනි කරලා නැහැ. නමුත් මේක මම රෙකෝඩ් කරලා තියෙනවා. ඉතින් මම ඒක මේ බුක්ලට් එකක් හැටියට හાર્ඩ් කවර් මේකක් හැටියට මේ 1910 වල තෝමස් පාගේ ආටිකල් එක මම ඒක දාලා ඒ ආටිකල් එක මේ රීපබ්ලිෂ් කරා. මේකේ මොකද මේක ප්‍රොටෙක්ට් වෙන්න ඕන හින්දා අර පොඩි ක්ලිප් එකක් බලලා යමු. එන්නේ මොකද්ද කියලා ආව. ආරයි බලමු නිලු. රයිට් ඒක නැහැ අපි ගමන් නැහැ අපි ඉතින් එහාට යමු. මේ කොට මම ඒක පස්සේ ඔන්නම් දාන්නම්. මෙන්න මේ දෙන්න කවුද මේ පින්තූර දෙකක් මෙතන තියෙනවා. මේ කැමරාස් දෙකක් අරන් ඉන්නවා දෙන්නේ. දෙන්නම කැනන් කැමරාස්. මම මේ කැනන් බ්‍රෑන්ඩ් එක ප්‍රොමෝට් කරනවා නෙවෙයි. මේ මම 2000
2012 හරි ඔව් 2012 මම හිතන්නේ මම විල්පතුර ඉස්සෙල්ලාම ගිහිල්ලා මේ දකුණු පැත්තේ ඉන්න කෙනා තමයි මගේ ගයිඩ් එතකොට එයා දෙපාර්තමේන්තුවේ මේ ස්වේච්ඡාසේවකයෙක් මම හිතන් දවස් 20කටද කොහෙද පිල්බින් පර්මිට් එකක් හම්බුණා විල්පතුරේ මේ මම ගිහිල්ලා ඒකෙන් දවස් 10ක් විතර හිටියා මේ ළමයා තමයි මේ ලසන්ත මේ අසන්තර හරි උනන්දුවක් තියෙනවා මේක මං ගාව ඉතින් කැනන් කැමරාස් ගොඩක් තියෙනවා අර ලෙන්ස් 600 එකද 200 වගේ මං මගේ මේ ජීප් එකේ බඩු පුරවගෙන යන්නේ සේරම කැනන් ඉතින් මේ මේ ළමයා හරි උනන්දුවක් තිබුණා මම මේ විල්පත්තු පාක් එකේ ඔය ඉන්න සේවකයෝ ඔයගොල්ලෝ අතර කැමරා දෙකක් තුනක් අතර තිබුණා ඒ වගේ හරි එච්චරයි තිබුණේ මම මම මේ ළමයට මේ කැනන් එතකොට මම ඒගොල්ලන්ගේ ස්ට්‍රැටජික් පාර්ට්නර්නේ මම ඉතින් සිංගප්පූරුවට කියලා මේ ඉන්ටර්පෝටන්ට් කියලා මේ මට 650D එකක් ඩොනේට් කරා ළමයට. හැබැයි මොකද්ද දීලා කිව්වා මේක ඔයා ඔයා හොඳ පැත්තට ගෙනියන්න මේ කන්සර්වේෂන් පැත්තට යොමු වෙන්න. අද ඉතා සාර්ථකව ඒගොල්ලෝ ලස්සන පින්තූර ගන්නවා. මේන සුපුන් අනිත් පැත්තේ සුපුන්ට සුපුන් එතකොට ජීප් එක ඩ්‍රයිව් කරන්නේ එයා දෙපාර්තමේන්තුවේ වැඩ කරේ සුපුන් අද වෙනකොට දෙපාර්තමේන්තුවේ ස්විච් චැනල් ධාරී කෙනෙක් වෙලා මේ සුපුන්ට දුන්නා මගේ ගාව තිබිච්ච 40D කැමරා එකක් කුයි ලෙන්ස් ටික කුයි දීලා දෙන්නම ඇත්තට මේක හරි ආදර්ශයක් වුණා මේ ඒතර පාකේට යන අනිත් අයත් ඒගොල්ලන්ගේ තිකල යන අයට බොහෝ වෙලාවට කැමරා දීලා අද වෙනකොට හැම උගාවම වගේ කැමරා එකක් තියෙනවා හැම ජීප් ඩ්‍රයිවර් ගාව වගේම කැමරා එකක් තියෙනවා සමහර ඒවා මේ ලක්ෂ 20 25 දීලා එක එක විදේශ අය එහෙම තරම් දීපුවා තියෙනවා කියලා මට ඇහිලා තියෙනවා ඉතින් මේක මේ අපි යොමු කරපු දැන් මේ මෙතෙන්දී මේ මම ඒක නෙමෙයි මම අනුගෙන් ඉල්ලලා දුන්නේ මගේ දෙයක් නෙමෙයි මගේ දුන්නේ අර කැමරා රයි නමුත් මේ ඒ ප්‍රගමකෙනෙක් හැටියට මේගොල්ලන් මේක යොමු කරපුවාම මෙයාලට ඇත්තටම බොහොම අහිංසක හොඳ ළමයි හොඳ පවුල් වලින් එන නමුත් අර ඒ ගම්වල ඉන්න ඒ ළමයි මේ සංරක්ෂණය පැත්තට යොමු වෙනවා. ඒකට මේගොල්ලෝ ගෙදර ගිහිල්ලා දැන් මේ දෙන්නා අපි අමතක කරමු තව දෙන්නෙක් ඉන්නවා කියනකොට තාත්තා මස් මරනවා මොනව හරි එහෙම. ඒකට ඒ ළමයි ඒ පින්තූර අරන් ගෙදර ගිහිල්ලා පෙන්නකොට මේ සතුන්ට ආදරය කරන්න පටන් ගන්නවා. ඒකට අර තාත්තලාගේ අරවට කැමති නැහැ. ඒ ඒ සමාජය වෙනස් වෙනවා. ඉතින් මේ මේවා තමයි අපිට කරන්න පුළුවන් දේවල් මේ ෆොටෝග්‍රැෆි තුලින්. අපි ඒවට මේවට යොමු කළා අපිට මේ සංරක්ෂණය වෙනුවෙන් ලොකු දෙයක් කරන්න පුළුවන්. ඇත්තම දැන් ඔය මම කියපු දේවල් ඒවා චූටි චූටි දේවල් නමුත් ඒවා මේ අපි ජාතියක් හැටියට මේ රටක් හැටියට ගත්තාම අවසානයේ බොහොම සංරක්ෂණය පැත්තට අපිට දෙන්න පුළුවන් විශේෂ දායකත්වය. ඉතින් බලාපොරොත්තු වෙනවා මේක අහගෙන ඉන්න හැමෝම පුළුවන් තරම් මේ පැත්තට අවධානය යොමු කරන්න. මම දන්නවා දැන්වත් ඔයගොල්ලෝ සෑහෙන අවධානය මේ පැත්තට යොමු කරනවා. නමුත් එතනින් එහාටත් ගිහිල්ලා තවන්ට පුළුවන් දේ චූටියට හරි සමහරලාට මෙහෙම තියෙන්න පුළුවන් කැස්බෑ සංරක්ෂණය කියන දෙයක්. ඒක කොහොමද අපි ජාතික තලයේ අවධානය ගන්න? ඒක කොහොමද ජාතික ප්‍රොජෙක්ට් එකක් කරන්නේ? අපි මේක මේ සත්තුම වෙන්න ඕනේ නැහැ. මේ පරිසර විශේෂ සංවේදී පරිසර පද්ධති ගැන වෙන්න පුළුවන්. අපට පොඩි දේවල් වලින් තනි පුද්ගලයෙක් හැටියට කරන්න පුළුවන් දේවල් ගොඩක් වැඩි. නමුත් ඒවා සේරම එකතු වෙච්චාම හරි සංරක්ෂිත වෙයි. මේ අලි මේ විදිහට මේ අතරම අපිට මේ අලි ජනගහණය අපි දැන් කියනවා 6000ක් විතර කියලා හිතනවා කි අපි ඒක ඒක අනුමාන කරනවා විතරයි යා මේක ලබලා හරියට මේක නෙමෙයි අයන්ස් වල 50යි තමයි ඒක chance එක තියෙන්නේ මොන කොච්චර හොඳ මොනව කරත් සයන්ස් වල හෙට කවුරු හරි ඒක නෙමෙයි වෙන එකක් කිව්වොත් එහෙම අරක ඉවරයි මම කියන්නේ 50යි අපි මොන සයන්ටිෆික් මේවා දැම්මත් එතන possibility එකක් තියෙනවා වෙනස් වෙන්න පුළුවන් ලෝකේ අපි ඉස්සෙල්ලම පැතලි කියලා කිව්වේ ඊට පස්සේනේ අපි රවුම් කියලා හොයාගත්තේ ඒතර ඒ වගේ තමයි විද්‍යාව ඉතින් මේ මම මෙච්චර කොම්ප්ලෙක්ස් දේවල් හැටියට මේ ඔලුවට දාගන්න එපා නම් අපිට මේ
ෆොටෝග්‍රෆර්ස් ලා හැටියට අපි මේ පරිසරයට ආදරය කරන අය හැටියට මේ කරන්න පුළුවන් දේවල් සමහර වෙලාවට ගොඩක් වැඩි. එකතු වෙන්න මේක හරි ලස්සන පරිසරයක් වෙනවා. මේක රැක ගන්න පුළුවන් අපි. ඇත්තට මේ මට මතකයි මම තව දෙයක් කියන්නකො මේ මේ දකුණු පැත්තේ ඉන්න ළමයා පළවෙනි පාර මම ගියාම මට මතකයි අතන අපි අර විල්පත්තුවේ කෑම කන්නේ මොකද දෙන්න කියන්නේ ඇහැල කෑම කන්නේ එතන තියන්නේ අර පාටම ඔතන කෑම කාලා මම කෑම මේක ගිහිල්ලා මම දැක්ක ඇතන තියෙනවා මේ මිනිස්සු කෑම දානවා. මම ගිහිල්ලා දැම්ම අර ඒ කෑම දාලා තියෙන මේ ඒ කාලා දාලා තියෙන කුමුදාලේකට දැම්මා. එතකොට මට මේ මේ ළමයා මට හිමීට කතා කරලා කිව්වා සර් සර් ඕක කරන්න නැද්ද අභියෝග. එතකොට මම බංගලෝ බුකින් යාම නිකන් තිබුණේ අභියෝග ගෙනිහිල්ලා දාන්න ඕනේ. ඊට පස්සේ ගෙනලා අපේ ගවේජ් බෑග් එකේ දාගෙන අපි ලේට ආවා. මම ඒකෙන් දෙයක් ඉගෙන ගත්තා. හරි. එතකොට ඒ වගේ අපි මේගොල්ලන් මේ මේක මේ මේ අපි අපි මේක එක්ස්පර්ට්ලා අපි තමයි දන්නේ අපි ප්‍රොෆෙෂනල්ස්ලා එහෙම කියලා ගන්න නැහැ. මේ සංරක්ෂණය අපි හැමෝටම තියෙන වගකීම්. අපි එකිනෙක එකතු වෙලා අපි අපි එකිනෙක වෙනම වශයෙන් වැඩ කරන්න තු එකතු වෙලා මේක ලස්සනට කරොත් මේක රැක ගන්න පුළුවන්. මේ අය මේ දැනුවත් කිරීම තමයි අවයනස් එක තමයි හරිම ඉම්පෝර්ටන්ට්. දැන් දැන් ඒ ඒ ළමයා කරපු එකෙන් මම වෙනස් වුණා. නැෂනල් පාර්ක් එක ඇතුළේ කිසිම දෙයක් දාලා යන්නේ නැහැ. මම ඒක බංගලෝ බුකින්ස් වල ගිහිල්ලා තිනවා. අපි සේරම ගිහිල්ලා චුට්ටක් කිසිම දෙයක් නැතුව ආපහු අරගෙන ඇවිල්ලා එළියේ තමයි ඒක වෙනම කතාවක්. එළියෙත් අපි ඇවිල්ලා මේක පරිසරයට උදාහරණයක්. නමුත් අර අර ප්‍රොටෙක්ටඩ් මේ වයිකවත් අඩු ගන්න රැක ගන්න එක ඒක හරි වටිනවා. ඉතින් ඉඳ අපි ඒක පේන්න තියලාට විසිකල්ලා ගිහිල්ලා හරියන්නේ නැහැ. ඉතින් ඒ වගේ තියෙනවා. ඉතින් ඒකට අවධානය යොමු කරන්න ඕනේ. ප්‍රථම කිතන් තව විනාඩි 10ක් තියෙනවා. අපි මෙතන ඉහාට යමු බලන්න. ඔව් මේ තියෙන මේකෙන් මේ මේ පොටක පිහින්දා ලැබිච්ච අවස්ථා නොයකුත් මේ මේ මෙතන ඉන්නේ මේ ඉතාල ජාතකගේ යාළුවා මේ ටෝනි වූ කියන මේ කාපාඩ ටීෂර්ට් එක ඇඳලා ඉන්න ලකුණු පැත්තේ උඩ ලෝකේ ඉන්න හොඳම අඩවට ෆොටෝග්‍රාෆර් කෙනෙක්. ඒ අවස්ථාව ලැබුණ ඇත්තනම් ටෝනි වූ එක්ලා දවස් කරන්න නෙට්වර්කින් බල්ලා තියෙන මේ මේ මාළු වගේ පුච්චන වගේ තියෙන මේ ජපාන් වලට ගියාම තියෙන ඒ ලැබිච්ච අවස්ථාවක ඒක ෆිල්ම් මේකර්ස්ලා අපි ඒගොල්ලන්ගේ හෙඩ් ක්වාටර්ස් වලට ගිහිල්ලා දවස් ගණනාවක් අපි ගත කරා. ඉතින් අදහස් හුමාරු කරගන්න හම්බුණා යුරෝප් වලින් ආපු කලා. එතකොට මේ මැද පින්තූරේ මේ ඕකේ ෆිල්ම් ප්‍රොඩක්ෂන් වර්ක්ෂොප් එකකට මම අටෙන්ඩ් වුණා සිංගප්පූර් වල. ජෙෆ් බොයිල් කියලා දැන් මම රිටයර්ඩ් ජෙෆ් බොයිල් වනන්දු ලකුණු පැත්තේ පල්ලෙහා කෙරවල ඉන්න මේ ඇමරිකන් ඩොකියුමෙන්ටරි ප්‍රොඩියුසර් කෙනෙක් සෙන්ටර්කින් ඇමරිකන් එම්බසීකින් කරපු වර්ක්ෂොප් එකකට මට ඉන්වයිට් කරලා තිබුණා. වගේ ඔපචුනිටිස් මේකේ ගොඩක් එනවා අපිට මේ මේව කරගෙන යනකොට. දැන් ඉතුරු විනාඩි තියෙනවා. කිසි දෙයක් අහන්න තියෙනවා නම් අපි ඒකට කාලය යොමු කරන්න පුළුවන්. පෙන්සිල් හරි කවුරු හරි මේක අහගෙන ඉන්නවා නම් කාලි හරි ප්‍රශ්න යොමු වෙනවා නම් එහෙම නැත්නම් ප්‍රශ්න නම් තියෙන ප්‍රශ්න නැහැ එන්න පුළුවන් අහගන්න කතා කරන්න ඕන කෙනෙක් වෙනවා නම් අව මට පෙන්වන්න පුළුවන් මේ බලමු වීඩියෝස් මොනවද තියෙන්නේ කියලා. එක ප්‍රොඩක්ෂන් චූටි දේවල් ඔව්
මේ තියෙන්නේ විශේෂ එක මේ ඒපෙන්නේ වර්ටිකල් DSLR එකකින් වර්ටිකල් ෆිල්ම් කළා. ඔය අතරම DSLR වලින් වර්ටිකල් මෙහෙම ෆිල්ම් කළා ඕනම් දෙකක් තියලා අපිට අර අර අරවන්න පුළුවන් වීඩියෝස් හා එතකොට අපි තව එකක් බලමු. යන්නේ අතරම AD Mark නමේ මහිතන් දෙදස් නමේ වගේ කරපු අපි කරපු ඉන්හවස් ප්‍රඩක්ෂන් එකක් කැනන් 5D Mark II එක ගැන මහිතන් ඩේන්සිල්ට මතක ඇති. ඔව් අපි එතනින් දැනට නතර කරමු. මොන හරි
ප්‍රශ්න හරි මොනවා හරි කතා කරන්න පුළුවන් නම් ඒක ටික හොඳයි කියලා. බොහොම පොඩි වෙලාවක් තව තියෙන්නේ, අවස්ථාව තියෙනවා කාට හරි ප්‍රශ්න අහන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් chat එකේ ඕගලන්ට අපිව දැනුවත් කරන්න. ඔව්, ඉන්දික ඉන්දික අහලා තිනවා how did you start your photo journalism කියලා. ඔව්, ඇත්තටම ඔව් මෙහෙමයි. මම මේ මට අවස්ථාව ලැබුණා පිටරටක අවුරුදු 10ක් විතර ජීවත් වෙන්න. ඉතින් එතකොටත් ඉතින් මම මේ පොඩි කැමරාවක් අරගෙන Olympus 2D කැමරාවකින් ඒ මම හිටියේ Emirates Telecom එකේ Dubai වල. එහෙ තියෙන්නේ මේ අපි ෆිල්ම් රෝල් එකක් ඩෙවලොප් කරන් දීපු ගමන් ඇල්බම් එකකුයි තව ෆිල්ම් රෝල් එකක් හම්බෙනවා ආපහු කොඩක්. ඉතින් ඕක හින්දා පින්තූර ගන්නවා ඉවරයක් නැහැ. මම හිතන්නේ ඇල්බම්ස් 100ක් විතර දිනනවා. ඉතින් ඔහොම තමයි මගේ ෆොටෝග්‍රාෆි ගැන උනන්දු තිබුණේ. වෙන එනකොට මම DSLR එකක් අරන් ආවා. මේ මම හිතන්නේ Nikon DSLR එකක් F65D හරි මොකක් හරි ඩේට් එකක් තියෙන ලේටස්ට් මොඩල් එකක් ඒ දවස්වල. ෆොටෝ ජර්නලිසම් වලට යමු උනේ මම ෆොටෝග්‍රාෆි කම්පැනි එකක් පටන් ගත්තා. අතර මම මේ මම ටෙලිකොමියුනිකේෂන් ඉංජිනේර කෙනෙක් හැටියට මගේ සබ්ජෙක්ට් එක ටෙලිකොමියුනිකේෂන්. මම යුරෝපියන් මැනුෆැක්චරර්ස්ලා ප්‍රින්සිපල්ස්ලා තුන් හතර දෙනෙකුට ලංකාවටයි මෝල්ඩිව්ස් වලටයි ඒජන්ට් හැටියට කාලයක් මගේ කම්පැනි එකක් වැඩ කරා මේ තිබුණා. ඉතින් මම ඔහොම අර්න් කරනකොට ඒක නිකන් ට්‍රේඩ් මම කැමති නැහැ. සාමාන්‍යයෙන් ට්‍රේඩින් වලට මේ මම ටෙක්නිකල් කෙනෙක් හින්දා ඉතින් එතනත් මම ටෙක්නිකල් සපෝට් එක දීලා තමයි මේ වැඩි ට්‍රේනින්ග් ඊට පස්සේ මට අවශ්‍ය වුණා මේ ලංකාවට මොනවා හරි මේ මගේ දැන් මම ඇවිල්ලා මේ ෆැමිලි බිස්නස් එකක් වගේ දෙයක් කරන්න. මම ෆොටෝග්‍රාෆි කම්පැනි එකක් පටන් ගත්තා 2006 ඉතර. Broadway Media Private Limited කියලා මම අලුත් තාක්ෂණයක් ලංකාවට ගෙනාවා මේ site event imaging කියලා. තමයි මම Canon camera වලට ගියේ. marketing කියන මේක දිග කතාවක්. Canon Singapore තමයි මම ඉස්සෙල්ලාම දැනගත්තේ. ඊට පස්සේ ඒගොල්ලෝ තමයි මට metropolitan එක අඳුරලා දුන්නේ. Wi-Fi unit එක high කරපු Canon cameras වලින් මම mobile team එකක් හදලා තිබුණා. 10 දෙනෙක් විතර වැඩ කරපු company එකක් photo people කියලා. ඒකේ brand name එක photo people. ඒගොල්ලෝ යන්නේ ඔය ලොකු BMS එකේ වගේ තියෙන events වලට ගිහිල්ලා ඒ වෙලාවම project කරනවා ගන්න පින්තූර හැම එකක්ම project එකට යනවා. ඕන කෙනෙකුට 6R එකක් 8R එකක් වෙනකන් ගන්න පුළුවන් Kodak industrial type printer selling. දැන් print කළා අර ගන්න පුළුවන්. ඉතින් ඔය concept එක ඇත්තටම හරි මේ හොඳ දෙයක්. හොඳ demand එකක් තියෙනවා. මට මතකයි පළවෙනි event එක අපි පටන් ගත්තේ වෝටර්සජිගේ event එකට සම්බන්ධ වෙනකොට මමත් ඒ පළවෙනි එකට සම්බන්ධ වුණා. වැඩක් හින්දා ලංකා බෙල් එකේ annual dinner එක හවස 6ට පටන් ගත්ත ෆොටෝ print කියලා නතර වුණේ පහවද 6ට. ඒකට කොච්චර demand එකක් තියෙනවද? මොකද ලස්සනට ඇඳලා ඔමු ගිල්ල ඔය ඔක දිගට යන්න අමාරුයි. මොකද ලංකාවේ මේ පොඩ්ඩක් discipline එක අඩුයි කියලා කරන්න ගියාම ඉතින් පොඩ්ඩක් late වුණොත් එහෙම ඒ එදා දවසේ business එක එහෙම නැත්තම් cable එකක් දාලා ගියේ නැත්තම් ගියොත් එහෙම අර ඔබ්ජෙක්ට් එක ගිහලා වහලා දැම්මා. පස්සේ මට අවශ්‍ය වුණා මේ මට තනියෙන් කරන්න පුළුවන් එකකට යොමු වෙන්න. ඉතින් ඒ තමයි මම ඔය film පැත්තට යොමු වුණේ. මේ මම අතරම මම ඉස්සලා පාරකුත් කිව්වා මම ඉනෝලි සිංගප්පූර ෆොටෝග්‍රාෆර් Canon Singapore Academy එකේ වැඩ කරපු ෆොටෝග්‍රාෆර්. මම ලංකාවට සතියකට දවස් 10කට මගේ ගාණේ ස්පොන්සර් කරලා මම ගෙනල්ලා එයාත් එක්ක ලංකාව වටේම ඇවිදින ගමන් එයාගෙන් ෆොටෝග්‍රාෆි ඉගෙන ගත්තා. එහෙම තමයි මම ෆොටෝග්‍රාෆි ඉගෙන ගත්තේ. මම ඔය Canon එක තිබිච්ච සම්බන්ධය මත ගොඩක් දේවල් අපි කරා ලංකාවේ. මම හිතන ගොඩක් අඩ මතක ඇති දල්දා පෙරහැර එහෙම අපි ලයිව් ටෙලිකාස් කරා. ඔය එළම මේ මොනද ෆොටෝ ඔන්ලයින් ෆොටෝ කම්පිටිෂන් එක මම ඕගනයිස් කරේ Canon ලට. ඉතින් ඔය වගේ ගොඩක් සම්බන්ධ වෙලා අන්තිමට
මේ අර පැත්තර ටිකෙන් ටික ඔය වයිල්ඩ් ලයිෆ් පැත්තර ගියාම ඒක සම්පූර්ණ වෙනස් වුණා. ඊට පස්සේ ෆිල්ම් එක හැදුවාට පස්සේ අතන ෆිල්ම් එක මම ඔනස්ලි කියන්න ඕනේ මගේ තිබුණේ කොමර්ෂල් ඉන්ට්‍රස්ට් එකක් ෆිල්ම් එක හදලා ෆිල්ම් එක පබ්ලිෂ් කළා කොපි ටේබල් බුක් එකක් එක්ක කළා පබ්ලිෂ් කළා මගේ රිටර්න් ඉන්වෙස්ට්මන්ට් එකේ රිටර්න් එක ගන්න. හැබැයි මේ කන්සර්වේෂනිස්ලාගේ උනන්දුව හින්දා මම සම්පූර්ණ ඒකෙන් බැහැර වෙලා කන්සර්වේෂන් පැත්තට යොමු වුණා. මාරී ජනාධිපති පස්සෙන් ගිහිල්ලා මේ යාගේ අවධානය අරගෙන ඊට පස්සේ මා වෙලාවට ඔහොම ගිහිල්ලා අර අර කොමර්ෂල් ඉන්ට්‍රස්ට් එක සම්පූර්ණයෙන්ම අයින් වුණා. අතරම ඒ පෞද්ගලික ධනය මම හිතන්නේ මිලියන් 5ක් 6ක් මට වියදම් වුණා මේ ෆිල්ම් එක කරන්න. නමුත් මම හරි සතුටු වෙනවා මොකද මම මේ වෙනම තැනකට මේ මගේ ළමයි වුණත් ඒ පැත්තට යමු වෙනවා. ඉතින් ඒක ලොකු achievement එකක් ඒ පැත්තෙන් බලපුවාම ඉතින් අතුටෙන් ඉන්න පුළුවන්. අපි යම් කිසි දෙයක් මේ තමන්ගේ ජාතියට රටට කරන්න හැකියාවක් පුංචි පුද්ගලයෙක් හැටියට පුංචි දෙයක් හරි කරන්න ලැබීම ගැන සතුටු වෙනවා. ඉතින් ඒක තමයි එහෙම තමයි මම මේ ෆොටෝ ජර්නලිසම් පැත්තට යමු වුණේ. නැත්තම් එහෙම නැත්තම් මම මේ කවදාවත් රුපියලක්වත් මේ ෆොටෝ එකකින් විකුණලා හොයපු පුද්ගලයෙක් නෙවෙයි. මම පින්තූර සාමාන්‍යයෙන් ප්‍රතිපත්තියක් හැටියට විකුණන්නේ නැහැ. හරි ඉල්ලෝ නිකන් දෙනවා එහෙම නැත්නම් දෙන්නේ නැහැ. ඒක මගේ පොතකට හරි ප්‍රොඩක්ෂන් එකට පාවිච්චි කරන එච්චරයි. මේ පිටුර කිසිම කෙනෙකුට කවදාවත් මුදලට විකුණලා නැහැ. දෙලුම් කාලය අවසාන වේගණ යනවා ඇහෙන ඇති මම හිතනකොටම දෙලුම් විශේෂයෙන්ම සිතුවන් දෙන අපි අපේ ඇසුර මම හිතන අවුරුදු 15කට වඩා ඈතට ඇදී යනවා. මේ දෙලුම් අපේ ඉල්ලීම අහක දාන්න නැතුව අපිත් එක්ක ඇවිල්ලා ඔයාගේ අත්දැකීම් බෙදාගෙන මේ ඇත්තටම මටත් අද සුවිශේෂ දවසක් වුණා. එකක් තමයි මේ අපි නිරන්තරයෙන්ම මේ වනජීවී ඡායාරූප කරන ඒ වලට ලැබියාවක් දක්වලා ඒ උනන්දුවෙන් ඒ ඡායාරූප ගණ්ඩත් අපි සංරක්ෂණය කෙරුවොත් තමයි අපිට ඒ උත්තරේ ලැබෙන්නේ. අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම. ඒ නිසා ඔයා ඒ යොමු වෙච්ච පැත්ත හොඳයි කියලා මට ඉතාමත්ම හොඳයි දැනෙනවා. ඒක හදවතට දැනෙනවා. ඇත්තටම ඒක හොඳම ප්‍රවිෂයක් ඔය අරන් තියෙන්නේ. අනිත් එක මේ ඉතාම කුඩා තැනකින් පටන් ගන්න ජනාධිපතිව ඔයාගේ පැත්තට හරවගෙන මේ රට ගොඩගන්න යම් ඉලක්කයක් කරා හඹා යාමම ලොකු දෙයක්. මේ සතුරු වෙනා එහෙම මම මගේ ඉදිරි දශකයේ මම යොමු වෙලා තියෙන මේ මම මේ යෝජනා කරපු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරගන්න තැනට ගෙන්න මං හිතනවා ඒකත් මට පුළුවන් වෙයි කියලා. මං දැන් ෆොටෝග්‍රෆි කරන්නේ නැහැ අතරම. මං කවදාවත් ඔයාලා මාව පාක් එක දකින්න හම්බෙන්නේ නැහැ. මම හිතන්නේ මේ ගමන අතාරින්න එපා දෙලු. මම හිතන්නේ ඒක අපිට ගොඩක් වටිනවා ඉදිරියට මේ ලංකාව සහ මේ පරිසරය රැක ගන්න ඕන නම් ඕගොල්ලෝ වගේ අය තව ඉදිරියට යන්න ඕන අපිත් එක්ක. ඉතින් මේ මේ වෙලාවේ ජාතික ප්‍රශ්නයක් තියෙනවා ඩොලර් හිඟය. මේ සඳහා අනිවාර්යයෙන්ම විදේශිකයෝ ලංකාවට ගෙන්න ගන්න ඕන. ඒකට මේ ලංකාව ප්‍රොමෝට් කරන්න තියෙන අවශ්‍යතාවයන් ඒකේ තියෙන වටිනාකම දන්න පුද්ගලයෝ මෙයන් ඉවත් වෙන්න හොඳ නැහැ. ඉතින් අනිවාර්යයෙන් ශාස්ත්‍රය තුල රැඳිලා ඉන්න සහ අපිට ඔයාගේ අත්දැකීම් මේ විදිහට බෙදා ගනිමින් අපිත් අරගෙන මේ ගමන යන්න කියන එක තමයි මට අවසානයෙන් ඉල්ලන්න තියෙන්නේ ඔයාගෙන්. ඒත් එක්කම මේ ශ්‍රී ලංකා ඡායාරූප ශිල්පීන්ගේ ආයතනය වෙනුවෙන් මේ මේ වෙලාව කැප කරලා ඔයා ගත්ත ඒ ලොකු උත්සාහයට මම ස්තුතිවන්ත වෙන ආයතනය වෙනුවෙන්. මම හිතන්නේ වෙන ප්‍රශ්න මොකුත් නැහැ. මම හිතන්නේ 40 ගාණක් විතර වගේ අද සම්බන්ධ වෙනවා. මම දන්නේ YouTube නාලිකාවෙන් කී දෙනෙක් බැලුවද කියන එක. එකම දේ තියෙන්නේ අර අපි පුන පුනා කියන්නට අවශ්‍ය ඉන්නේ මේක සංරක්ෂණය කරගන්න වැඩපිළිවෙල පැත්තට අපි යොමු වෙන්න ඕන. පින්තූරු අරන් ඒක විකුණලවත් එහෙම නැතුව ඒකේ රසය අපි භුක්ති විඳලවත් වැඩක් නැහැ. මේ අනිවාර්යයෙන්ම මේ දෙයක් තිබුණොත් තමයි මතු පරපුරට මේක උරුමයක් හැටියට ගෙනියන්න පුළුවන්. ඉතින් ඒකට මූලාරම්භයක් හැටියට ඔයා දාපු අඩිතාලම ගොඩක් හොඳයි. ඒක ගොඩක් අගය කරනවා. ඉතින් අපිත් එක්ක රැඳිලා මේ ගමන ඉදිරියට යමු කියලා මම දෙලුම්ගෙන් ඉතාම කරුණාවෙන් ඉල්ලනවා. රට වෙනුවෙන්. අනිවාර්යයෙන්ම පත්ති සම්පාදනයේට මම බොහොම ගැඹුරෙන් සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් බලමු අපි පුළුවන් දෙයක් කරගමු. මම හිතන්නේ කාල වේලාව අවසන් වෙලා තියෙන වෙනත් ප්‍රශ්න නැත්නම් අපි අවසන් කරමු. නැවත වරක් මම ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි මාව සම්